මහා රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවට ලබා දුන් නවතම දුර්ලභ දහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වන්නේ. ස්වාමින් වහන්ස මීට මාසයකට කලින් ඔබ වහන්සේ අපට පැහැදිලි කරන ලද දහම් කාරණා එක්තරා ස්ථානයකදී නවතනු ලැබුවා. ඒ තමයි තරුණ පරපුර සහ ළමා පරපුර විවිධ විකෘතීන් වලට මේ සමාජයේ බඳුන්ව ඇති ආකාරය පිළිබඳව ඔබ වහන්සේ සමග අප සාකච්ඡා කළා. එතනදී මා ඔබ වහන්සේගෙන් විමසුවා තරුණ පරපුර සහ ළමා පරපුර මේ විකෘතීන් බේරාගන්නේ කොහොමද කියන ගැටලුව. ස්වාමීන් වහන්ස ඒ ගැටලුව සඳහා දහමින් කරුණු පැහැදිලි කර ගැනීමට සුදුසුම අවස්ථාවයි මේ. දැන් ඔබ ඇහුවේ තරුණ පරපුර ළමා පරපුර මේ විකෘතියෙන් බේරාගන්නේ කොහොමද කියලා. එන එතනදී බුදුරජාණන් වහන්සේ දරුවාට දේශනා කරන්නේ සීලයවත් සද්ධාවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රිය. එහෙනම් දරුවා තරුණයා මුලින්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ මෛත්‍රිය කියන කාරණේ. එහෙනම් දරුවාත් මෛත්‍රිය කියන කාරණේ ජීවිතයට එකතු කරගද්දී තමා කාටද මුලින්ම මෛත්‍රී කරන්නේ? තමා තමාට මෛත්‍රී කරගන්න. බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන්නේ දරුවනි ඔබ තමා තමාට මෛත්‍රී කරගන්න. කොහොමද තමා තමාට මෛත්‍රී කරගන්නේ? උදේට පාසලට ගිහිල්ලා අර විදුහල්පතිතුමා රැස්වීම තියෙන වෙලාවේ බුද්ධ වන්දනාව කරලා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කිව්වා කියලා සුවපත් වෙයිද? ඒ නිසා තමා තමාට මෛත්‍රී කරගන්නවා කියන්නේ නිරේතුරුවම මුලින්ම තමා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ කීකරු භාවය ඇති කරගන්න. ඒක තමයි තමා තමාට කරගන්නා වූ පළවෙනි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ කීකරු භාවය ඇති කරගන්න. එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් සියල්ල කරනවා. මල් ටික කඩනවා, බුදුරජාණන් වහන්සේට පූජා කරනවා, බුන්ද වන්දනාව කරනවා, අම්මා තාත්තා පන්සල් යනකොට ඒ කටයුතු ගිහිල්ලා කරනවා, gedara දානයක් පින්කමක් තියෙනවා නම් ඒවට සහසම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. දෙවනුව ධර්ම රත්නයේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. තුන්වෙනුව සංඝයා උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. එතකොට දැන් බුද්ධ රත්නයේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා වත්පිළිවෙත් කරද්දී ඒ දරුවාගේ ජීවිතයට එකතුනේ මොකද්ද? කුසලේද අකුසලේද? කුසල. පිනද පවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අන්න කීකරුභාවයෙන් වත්පිළිවෙත් කරනකොට තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙනවද නැද්ද? අන්න තමා තමාට මෛත්‍රී කරගන්නේ. එහෙම නැතුව මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා දවසට සිය වතාවක් කරලා එයා බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කරන්නේ නැත්නම් බුද්ධ වන්දනාවක් කරන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරන්නේ නැත්නම් තමා තමාට මෛත්‍රී කළා වෙනවා. නිරේතුරුවම මිත්‍යා දෘෂ්ටික භාවයයි වැඩෙන්නේ. අසද්ධාවයි වැඩෙන්නේ. එහෙනම් දරුවා තරුණයා තමා තමාට මෛත්‍රී කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට කීකරුණා කියන්නේ එයා පළවෙනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට කරන්නා වූ වත්පිළිවෙත් කරනවා. එතකොට ඊට පස්සේ එයා මොකද කරන්නේ? දෙවනුව එයා තමා තමාගේ ජීවිතයට මෛත්‍රී කරනවා කියන්නේ එයා දෙවනුව නොනා අම්මා තාත්තා උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. අම්මා තාත්තාට කීකරුභාවයෙන් ජීවත් වෙනවා. අම්මා තාත්තා යමක්ද තමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට අදාළව යා ජීවත් වෙනවා. ඊට අදාළව යා ජීවත් වෙනවා. අම්මා තාත්තා කැමති තමන් උසස් අධ්‍යාපනය ලබන්න නම් එයා අම්මා තාත්තාගේ කැමැත්ත උදෙසා උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. අම්මා තාත්තා කැමති මේ වෙලාවේ පාඩම් කරන්න, මේ වෙලාවේ සෙල්ලම් කරන්න, මේ වෙලාවේ නිදා ගන්න කියලා වෙලාවක් පනවනවා නම් අම්මා තාත්තාගේ සතුට උදෙසා යයිද කරන්නේ. එතකොට දැන් අම්මා තාත්තාගේ සතුට උදෙසා කරද්දී නිරේතුරුවම ඒ තුලින් කුසලයක්ද අකුසලයක්ද රැස් වෙන්නේ? කුසලයි. අන්න තමා තමාට මෛත්‍රී කරගත්තා වේ. තමා තමාට මෛත්‍රී කරගනිද්දී අම්මා තාත්තාට අවංකව කීකරුභාවය නිසා අම්මා තාත්තාටත් අපි මෛත්‍රී පැතුරුවා වෙනවා. එහෙම නැත්නම් අම්මා තාත්තාට නිරතුරුව අපි අකීකරු වෙනවා නම් අම්මා එපා කියන දේ කරනවා නම් අම්මා අකමැති දේ කරනවා නම් ඒ කරන මොහොතක් පාසා තමනුත් අකුසලයේ තුල යනවා. අම්මා තාත්තාත් අකුසලයට යොමු. අපි මෛත්‍රී කළා වෙනවද? නැහැ. ඒ නිසා නිරතුරුව මුලින්ම බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ කළ යුතු වත්පිළිවෙත් කරන්න. ඒ තමයි මුලින්ම ඔබේ ජීවිතයට ඔබ මෛත්‍රී කරගත්තා වෙන්නේ. දෙවනුව ඔබේ අම්මා තාත්තාගේ කැමැති කරන ආකාරයට අම්මා තාත්තා සතුටු කරන්න. අම්මා තාත්තා gedara පිළිසිඳුව තබා ගන්නවා කැමතිනම් ඔබේ පිළිසිඳුව තියලා අම්මාව සතුටු කරන්න. අම්මා තාත්තා ඔබේ රෙදි ටික සෝදලා ඔබ සෝද ගන්නවා දකින්න කැමතිනම් ඔබ අම්මා තාත්තාට පේන්නේ රෙදි ටික සෝදලා අම්මා තාත්තාව සතුටු කරන්න. අම්මා තාත්තා ඔබේ පොත්‍රාක්කේ ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න කැමතිනම් ඔබ පොත්‍රාක්කේ ලස්සනට තියාගෙන අම්මා තාත්තාව සතුටු කරන්න. එහෙම කරද්දී නිරේතුරුවන්න අම්මා තාත්තාට උපස්ථාන කිරීම තුළ තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන්වෙනුවත් ගුරුවරයාට ගුරුවරියට මෛත්‍රිය පතුරවනවා. ඒ ගුරුතුමා ගුරුතුමියට මෛත්‍රිය පතුරවනවා කියන්නේ ගුරුතුමාට කීකරු භාවයෙන් අපි ජීවත් වෙනවා. ගුරුතුමා යමක් බපෙන් බලාපොරොත්තු වෙනේ බලාපොරොත්තු වෙන දෙයට අදාළව අපි ජීවත් වෙනවා. පන්තියේ කීකරු භාවයෙන් ජීවත් වෙනවා. ඒ කීකරු භාවයෙන් ජීවත් වෙද්දී අධ්‍යාපන කටයුතු හරියට කරද්දී ගෙදර වැඩ ටික හරියට කරලා දෙද්දී පාසලට යද්දී අපි නිවැරදිව ඇඳගෙන පැළඳගෙන කොණ්ඩේ පීරන ලස්සනට යද්දී ඒතුලින් ගුරුතුමාට ගුරුතුමියට සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? එතකොට අපි ගුරුතුමාට ගුරුතුමියට මෛත්‍රිය පැතුරුවා වෙනවද නැද්ද? ඒ මෛත්‍රිය පැතුරවීම නිසා අපිට කුසලයක්ද අකුසලයක්ද ලැබෙන්නේ? නිවැරදි කුසලයක්. නමුත් වර්තමානයේ මේ සෑම දෙයක්ම කනපිට පෙරලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ කරන්න තියෙන යුතුයකම් දරුවන් තරුණය කරන අඩුයි. ඒ නිසා නිරේතුරු අපි අකුසලයක් කරගන්නවා. ඒ නිසාම අපි අපිට මෛත්‍රිය කරගත්ත නැති කෙනෙක් බවට පත්. දෙමාපියන්ගේ හිත රිද්දනවා නිසා ඒ හිත රිද්දන නිසාම ඒ නිසා දෙමාපියනුත් අකුසලයට යවලා අපිත් අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි නිරේතුරුව ගුරුතුමා ගුරුතුමීට අදාළව නෙමේ ජීවත් වෙන්නේ අකීකරු භාවයට පත් වෙනවා. ඒගොල්ලෝ අකමැති දේ කරනවා. ඒ නිසා නිරේතුරුවම අපිත් අකුසල් කරගන්නවා. ඒගොල්ලොත් අකුසලයට යොමු වෙනවා. ගුරුතුමාට ගුරුතුමීට අපි නිරේතුරුවම සතුටෙන් තියෙන මොහොතක් පාසා ගුරුතුමා ගුරුතුමීගේ ජීවිතයටත් කුසල් පක්ෂය එකතු කළා. අපේ ජීවිතයටත් අපි මෛත්‍රිය එකතු කරගත්තා වේ. ඊළඟට මොකද්ද අපි කරන්න තියෙන්නේ? අපේ වැඩිහිටියන්ට මෛත්‍රිය පතුරවන්න. වැඩිහිටියන්ට මෛත්‍රිය පතුරවනවා කියන්නේ කොහොමද? වැඩිහිටියන් කැමති වෙන ආකාරයට අපි ජීවත් වෙනවා. ඒකයි නැත්තම් අපි මෙතන ඉඳගෙන සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මේ වැඩිහිටියන් අරමුණු කරගෙන කොච්චර කිව්වත් කියලා සුවපත් වෙන්නේ නැහැ. මම සුවපත් වෙන්නේත් නැහැ, ඒගොල්ලෝ සුවපත් වෙන්නේත් නැහැ. අපි කොච්චර සුවපත් වේවා කියලා නෝනා සමාජයට ගිහිල්ලා අපි නොසලකිලිමත් ආකාරයට හැසිරෙනවා. නොසලකිලි ආකාරයෙන් ඇඳුම් පැළඳුම් අඳිනවා. නොසලකිලි ආකාරයෙන් කතා බහ කරනවා නම්, චර්යාවන් පවත්වනවා නම්, වැඩිහිටියන් ඒවා දැකලා සතුටු වෙනවද, දුක් වෙනවද? එහෙනම් අපි ඒගොල්ලන්ට මෛත්‍රී පැතුරු ආවෙනවද? නැහැ. ඔබ පාරේ ගමන් කරනකොට තුන් හතර දෙනෙක් අත්අල්ලගෙන මේ පාරේ එක දිගට පේලියට ගමන් කරද්දී පිටිපස්සෙන් වාහනේ ලොන රියදුරු මහත්තයා කැමති වෙනවද? ඒක දකින්න අකමැති වෙනවද? එයාට ඔබ එතකොට මෛත්‍රී පැතුරු ආවෙනවද? ඔබ පාරේ යනකොට කිසිම සංවර භාවයක් නැතුව අවිනීතව හැසිරෙනවා නම් ඒක දකින්න වැඩිහිටියන් සතුටු වෙනවද, දුක් වෙනවද, ගැටෙනවද? එතකොට ඔබ ඒගොල්ලන්ට මෛත්‍රී පැතුරු ආවෙනවද? නැහැ. ඔබ පාරේ යනකොට අසංවර ඇඳුමක් ඇඳන් යනවා නම්, නොගලපෙන අඩනිරුවත් ඇඳුමක් ඇඳන් යනවා නම්, ඒ ඇඳුම දකින්න වැඩිහිටියන් සතුටු වෙනවද, ගැටෙනවද? එතකොට ඒ ගැටෙනවා කියන්නේ ඔබ ඒ අයට මෛත්‍රී පැතුරු ආවෙනවද? එහෙනම් ඔබ කතා කරන වචනෙන්, ඔබ හැසිරෙන ඉරියව්වෙන්, ඔබ විනයකාමීව ගත කරන මොහොතක් පාසා ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා නොකියුවට සියලු සත්වෙන් සුවපත් වෙනවා. ලස්සන ළමා සාරියක් ඇඳලා අර ආර්ය සිංහල ඇඳුම ඇඳලා දරුවෙක් දහම් පාසලට යද්දී එයාව දැකලා කොච්චර සතුටු වෙනවද නේ? වැදගත් විදියට ඇඳුමක් ඇඳලා පාරේ දරුවෙක් යද්දී වැදගත් විදියට පාරේ ගමන් කරද්දී එයාව දැකලා කොච්චරයි සතුටු වෙනවද? එතකොට එයා සියලු සත්වයෝ සූපත් වේවා කිව්වද? නැහැ. නමුත් එයා සියලු සත්වෙන්ට මෙසිත පැතුරෙව්. මොකද එයාව දැකලා හැම කෙනාම සතුටු වෙනවා නේද? දැන් වර්තමාන සමාජය මොකද වෙලා තියෙන්නේ? දරුවන්ගේ හැසිරීම නිසාම නෝනා සමාජයේ බරපතල අකුසල් සිද්ධ කරලා. කතා බහෙන් ටියුෂන් පන්තියක් කරන වෙලාවේ පාසලක් කරන හැමෝම නෙමෙයි ඈ සමහරු. බස් එකේ යන වෙලාවේ කෑ ගහගෙන ඔය බිග් මැච් එකක් ගහන වෙලාවේ කොයිසම් අසංවර හැසිරීමද කරන්නේ? ඒ කියන්නේ ඒ මොහොතේ මුළු සමාජයටම මේගොල්ලෝ ද්වේෂය නැමැති භාවනාව උගන්වනවා. මිනිස්සුන්ට ද්වේෂය වඩන්න උගන්වනවා. ලෝභ දේශ මෝහයන් වඩන්න උගන්වනවා. ඒ නිසා ළමා පරපුර තරුණ පරපුර වැඩිහිටියන් කැමති වෙන ආකාරයට හැසිරෙන මොහොතක් පාසා ඇඳුම් පැළඳුම් පළඳින මොහොතක් පාසා නෝනා මුළු සමාජයටම මෙත්සිත පැතුරුවා වෙනවා. සියලු සත්වයෝ සූපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන දොරේ දරුවන් ඒ විදිය ලස්සනට ඇඳගෙන සංවර ඇඳගෙන ලස්සනට ඇසිරෙද්දී අර දරුවන්ට කැමති දෙවිවරු අප්‍රමාණ ඉන්නවා. ඒ අය සතුටු වෙනවා. දැන් පාසලක් ගත්තොත් ඒ පාසලේ ළමයි ගුරුවරු විතරක් නෙමෙයි ඉන්නේ. ඒ පාසලේ ඉන්න අතීතයේ පාසලේ උගන්වපු ටීචර්ලා සර්ලා මිය ගිහිල්ලා මේ දරුවෝ උපාදානය කරගෙන පාසල උපාදානය කරගෙන රුක් දෙවිවරුලා දෙවිවරු වෙලා අප්‍රමාණ ওই පාසල් බිම්වල ඉන්න. පාසලේ ඉන්න ගස්වල ඉන්න. අපි දකින්නේ ගහ විතරයි. නමුත් මේ ගහේ ඉන්නවා අප්‍රමාණ ටීචර්ලා සර්ලා මැරිලා ගිහිල්ලා දෙවිවරු වෙලා උපත්ය සකස් කරගෙන. ඒගොල්ලෝ ඉස්කෝල කාලේ අවුරුදු 25ක් 30ක් මේ පාසල උපාදානය කරන් දරුවෝ උපාදානය කරන් ජීවත් වුණා වගේ මැරෙන මොහොතේ මේ උපාදානය සකස් කරගෙන අර ගහේ දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා අරවා දැකලා සතුටු වෙනවා.
දරුවෝ දිහා දැකලා සතුටු වෙන. එතකොට මේ දරුවෝ වැරදි විදියට හැසිරෙනවා නම් වැරදි විදියට කතා බහ කරනවා නම් පරිසරය විනාශ කරනවා නම් ශිෂ්‍යයින් සමග ගැටෙනවා නම් ටීචර්ලට අකීකරු වෙනවා නම් අර දෙවියනුත් අර ගස්වල ඉඳගෙන ගැටෙනවා. එතකොට අපි මේ දිව්‍යයන්ට මෙත්සිත පෙතුරු ආවෙනවද? අමනුෂ්‍යයන්ට මෙත්සිත පෙතුරු ආවෙනවද? නැහැ. දරුවන් තමාගේ ගත කරන ජීවිතේ ළමා ජීවිතයට අදාළව ගත කරන මොහොතක් පාසා තෙරුවන්ට කීකරුව දෙමාපියන්ට කීකරුව ගුරුවරුන්ට කීකරුව ගත කරන මොහොතක් පාසා අපි නොදන්නවාට නොනා අපි සියලුම දෙවියන්ට අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට මෙත්සිත පෙතුරු දරුවේ බවට පත් වෙනවා. නමුත් එයා තාම සියලු සත්වයෝ සූපත් වේවා කියලා කටින් කිව්වේ නැහැ. නමුත් වර්තමානයේ නෝනා කටින් කියනවා සියලු සත්වයෝ සූපත් වේවා කියලා දසදහස් වාරයක්. නමුත් සියලු සත්වයෝ සූපත් වෙන විදිහට හැසිරෙන්නේ නැහැ. දැන් භික්ෂුවක් හැටියට මාව දකිද්දී නෝනා මිනිස්සෙක් වේවා දෙවියෙක් වේවා අමනුෂ්‍යෙක් වේවා මන් දන්නවා සතුට වෙනවායි කියන කාරණේ. නමුත් මට සියලු සත්වයෝ සූපත් වේවා කියන්න අවශ්‍ය නැහැ. මගේ හැසිරීම තුළ සියලු සත්වයෝ සූපත් වෙන ස්වභාවයට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපිට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපිට දීලා මේ සීලය තුල ශක්තිමත් වෙන්න කියන්නේ අමුතුවෙන් මෛත්‍රිය වඩන්න නෙමෙයි. ඒ ප්‍රාතිමෝක්ෂයේ අර්ථය තුල ශක්තිමත් වෙන භික්ෂුව දකිද්දී දෙවියන්, මිනිස්සෙයින්, අමනුෂ්‍යයින්, බ්‍රහ්මීන් සියලු දෙනාම සතුට වෙන. එතකොට අපි නිරතුරුවම සෑම නිමේෂයකදීම සෑම තප්පරයකදීම සියලු සත්වෙයින්ට දස දිශාවටම මෙත්සිත පතරෝබු භික්ෂුවක් බවට පත් වෙන. එන ඔබට පුළුවන් සියලු සත්‍යෝ සූපත් වේවා නොකියුවත් ඔබ රාජකාරියක් කළත් ඔබ පාසලක ඉගෙන ගත්තත් ඔබ අධ්‍යාපනය ලැබුවත් රාජ්‍ය පාලනය කළත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අදාළව ජීවත් වෙන මොහොතක් පාසා සියලු සත්වයින්ට මෙත්සිත පැතුරුවා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිරේතුරුව වැඩිහිටියන්ට මෙත්සිත පතුරුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන පරිසරයට මෙත්සිත පතුරුවාන පරිසරයට මෙස්සිත පතුරවන්න කියන්නේ මේ ගස් කොළන් දිහා බලලා කොච්චර සූපත් වේවා කිව්වත් මෙස්සිත පැතිරෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් පරිසරය ආරක්ෂා කරන මොහොතක් පාසා එළියට දාන කොළ කෑල්ලක් යෝගට් කෝපයක් අපවිත්‍ර කරන මොහොතක් පාසා ඔබ නිරේතුරුව පරිසරයට වෛර කළා වූ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෑම ගසකම අදුර්ගෘහිත දෙවියෙක් ඉන්නව අමනුෂ්‍යෙක් ඉන්නව කියලා. ඔබ මේ ගස් කොළන් වල අතු කඩනකොට කොළ කඩනකොට ගස් කොළන් අපවිත්‍ර කරනකොට පරිසරය දුර්වල කරනකොට නිරේතුරුව මේ දෙවියන් ගැටෙනවා. ගැටිලා නිරේතුරුව දෙවියන්ගේ ද්වේෂයට ක්‍රෝධයට ලක් වෙනවා. නමුත් ඔබ දරුවෙක් හැටියට තරුණෙක් හැටියට නිරේතුරුව පරිසරය සුරක්ෂිත කරගන්නවා නම් ආරක්ෂා කරගන්නවා නම් අර දාන කැලිකසල දාන්නේ නැත්නම් කෙල ටිකක්වත් පරිසරයට නොදාන තරමට තමන් සතිය සිය සකස් කරගන්න මොහොතක් පාසා නෝනා අන්න පරිසරයට මෙස්සිත පැතුරුවා වෙන්නේ. ඒ පරිසරයට මෙස්සිත පතුරද්දි මොකද වෙන්නේ? අර පරිසරයේ ගස් කොළන් පරිසරයේ ආශ්‍රිතව ජීවත් වෙන ඉරට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. සඳට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. වලාකුළු වලට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. සුළඟට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. මේ වැස්සට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. මේ සෑම කෙනෙක්ගේම ආශිර්වාදය තමන්ට ලැබෙනවා. ඒ ආශිර්වාදයේ ලැබෙද්දි නෝනා තමන්ගේ ධර්ම මාර්ගයේ ගමන තව තව වැඩෙනවා. අධර්මයක් වැඩෙන්නේ නැහැ. කාමච්ඡන්දයන්ට හිත දුවන්නේ නැහැ. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ට හිත දුවන්නේ නැහැ. නිරේතුරුව අපට පරිසරයෙන් එන්නා වූ අර නිරේතුරුව ලැබෙන්නා වූ සුභ සංඥාවන් නිසා තමාගේ ජීවිතයක් ප්‍රබෝධයට පත් වෙනවා. එසා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔතනයි. සද්ධාම නෙමේ සීලය නෙමේ ඒක එතනින් පොඩ්ඩක් පල්ලෙහාට දාගන්න. මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ දරුවෙකුට දේශනා කරන්නේ. මුලින්ම තෙරුවන් උදෙසාවත් පිළිවෙත් කරන්නේ ඒ ඔබ ඔබට කරගන්නා වූ පළවෙනි මෛත්‍රිය. දෙවනුව දෙමාපියන් උදෙසාවත් පිළිවෙත් සිදු කරන්නේ දෙමාපියන්ට කීකරුභාවයට පත් වෙන. වර්තමාන සමාජයේ තරුණ පරම්පරාවේ තරුණ දරුවන්ගේ ලොකු දුර්වලතාවයක් මෙතන තියෙනවා. ඒ නිසා දෙමාපියන්ට මෙස්සිත පතුරවන්නේ දෙමාපියනුත් සතුටු වෙනවා තමන්ුත් සතුටු වෙනවා. ඊළඟට ගුරුවරුන්ට මෙස්සිත පතුරවන ගුරුවරුන්ට කීකරුභාවයෙන් ජීවත් වෙන. අකීකරු වෙන්න එපා. ළමයා කියන කෙනා අයිති දෙමාපියන්ට වෙන්න පුළුවන්. දරුවා අයිති දෙමාපියන්ට බව ඇත්ත. නමුත් නෝනා ඒ දරුවා අධ්‍යාපනය ලැබලා බිහි කරන්නා වූ අනාගත ශාස්ත්‍රීය ලෝකයයි ති ගුරුවරයාටයි. ඒක තේරුම් ගන්න. මොකද ගුරුවරයා තමයි දරුවාට මේ අධ්‍යාපනය නැමැති මෞඛිර පොවන්නේ. මේ අධ්‍යාපනය නැමැති මෞඛිර බීලා තමයි දරුවා අර අනාගතයේ අර වගේ සුරක්ෂිත තාක්ෂණයෙන් දියුණු ලෝකයක් බිහි කරන්නේ. ඒ නිසා මේ දියුණු වෙන ලෝකයයි ති දරුවාට නෙමේ දරුවාව එතෙන්ට ගෙනාපු ගුරුවරයාටමයි. ඒ නිසා අපි ගුරුවරයා කියන කෙනා දේවත්වයෙන් දකින්න දරුවන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂ වෙන මොහොතක් පාසා දරුවාගේ කුසල් ශක්තිය වැඩෙනවා. ඊට පස්සේ වැඩිහිටියන්ට නිරේතුරුව මෙස්සිත පතුරවන්න. වැරදි විදියට හැසිරෙන්න එපා. පාරක ගියත් වැරදි විදියට කෑකෝ ගහගෙන කණ්ඩායම් ගැහිලා ඒ විදියට හැසිරෙන්න එපා. ඒ හැසිරෙන මොහොතක් පාසා ඔබ මුළු සමාජෙටම ද්වේෂය උගන්වන කෙනෙක් බවට පත් වෙනවා. ද්වේෂය උල්පතක් කරලා දෙනවා ඔබ අනුත් අයට. ඒ නිසාම ඔබේ අකුසල් පක්ෂය වැඩෙනවා. ඒ නිසා පරිසරයට මෙස්සිත පතුරවන්න. දැන් මේ විදියට දරුවා මෙස්සිත පතුරවද්දි මොකද්ද උනේ? ආනිසංශ 11ක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ආනිසංශ 11ක්.
අනුන්ට මෙස්සිත පතුරවලා තමන්ට ආනිසංස 11ක් ලැබෙන එකම එක ධර්මයේ තමයි මෛත්‍රිය කියන්නේ. ඒතොර මෙස්සිත පතුරවලා ආනිසංස 11ක් තමන්ගේ ජීවිතයට ලැබෙනකොට අන්න එයාගේ කුසල් ශක්තිය තව තව වැඩි වෙනවා. එයාගේ කුසල් ශක්තිය වැඩි වෙන්න මොකද වෙන්නේ? අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවලා එනවා. තව තව එයා ශක්තිමත් භාවයට පත් වෙලා එයා මේ ජීවිතයේම උතුම් සතර අපායේ මිදෙන තැනට ජීවිතේ ඉස්සරහට අරන් යනවා. නමුත් යම් කෙනෙක් තෙරුවන්ට අකීකරුණම් අම්මා තාත්තට අකීකරුණම් ගුරුවරුන්ට අකීකරුණම් සමාජයේ වැඩිහිටියන් සතුටු කරන්නේ නැත්නම් පරිසරයට අකීකරුණම් එයා නිරේතුරුවම ආනිසංස 11ක් ජීවිතෙන් අයින් කරගන්නවා. මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් යා සෑම නිමේෂයකම ජීවිතෙන් එපා කියලා අයින් කරගන්න. වර්තමානයේ සමාජයේ තරුණ පරම්පරාව ළමා පරම්පරාව මෙන්න මේ ධර්මයන්ට අකමැතිනම් ඒ අකමැති සෑම කෙනෙක්ම අර මෛත්‍රියට අදාළ ආනිසංස 11 එපා 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 කියලා අපෙන් අයින් කරගන්න. මෛත්‍රියට අදාළ ආනිසංස 11 එපා එපා කියලා අයින් කරගනිද්දි මොකද වෙන්නේ? අකුසල් ජීවිතයට පිරෙනවා. අකුසල් ජීවිතයට පිරෙද්දී විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලායි. විපාක නොදුන්නා වූ අකුසලොත් මතුවලා යෙද්දී තව තව කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන හිත විසිරෙන දිශාවටම ගිහිල්ලා නොනා මුළු ජීවිතම විනාශභාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න හිතන්න තරුණ පරම්පරාවත් ළමා පරම්පරාවත් මේ සංස්කෘතියේ මේ ජාතියේ මේ සදාචාරයේ මේ හැදියාවේ වර්තමාන ආරක්ෂකයාවයි වෙන කවුරුත් නෙමෙයි. මොකද ඔබට මේවා ආරක්ෂා කරලා දුන්නා ඔබේ වැඩිහිටියෝ ඔබට ආරක්ෂා කරලා දුන්න මේ සංස්කෘතිය මේ සදාචාරය මේ සීලාචාර ධර්ම මේ උතුම් බුදුදහම ඔබ ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරලා නොදුන්නොත් ඔබ බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් බවට පත් වෙනවා ඔබ ධර්ම රත්නයේ නායකාරයෙක් බවට පත් වෙනවා සංඝ රත්නයේ නායකාරයෙක් බවට පත් වෙනවා අතීතයේ මේවා ආරක්ෂා කළා වූ සියලු වැඩිහිටියන්ට නායකාරයෙක් බවට පත් වෙනවා එනිසා ඔබ මේ අතීතයේ වැඩිහිටියන්ට බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ නායකාරයෙක් බවට පත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ යමක්ද ඔබෙන් බලාපොරොත්තුනේ ඒ දේ ඔබ කරන්න. බුදුරජාණන් වහන්සේ යමක්ද දරුවෙන්ගෙන් බලාපොරොත්තුනේ මෛත්‍රිය නම් ඒ මෛත්‍රිය තුල මං කිව්වේ ආකාරයට ජීවිතය එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ පාලකෙක්ගෙන් බලාපොරොත්තුනේ කුමක්දර සප්ත අපරිහානී ධර්මයන්ට අදාළව පාලනයන් සකස් කරගන්න. සකස් කරගෙන ඊට අදාළව මේ රාජ්‍යයේ සුරක්ෂිතභාවය ජනතාවගේ සුරක්ෂිතභාවයත් වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවයත් රැකගන්න දක්ෂ වෙන්න. එම් නැතුව අතීතයේ පාලකයන් විසින් අතීතයේ නායකයන් විසින් වර්තමානයේට මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන අරන් ඇවිල්ලා තියෙද්දී ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීන වෙන දිශාවකට ඉදිරියට අරන් ගියොත් ඒ අරන් යන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ අකීකර වුණා වූ ද්‍රෝහී වුණා වූ පුද්ගලින් බවටයි අපි පත් වෙන්නේ. ඒ පත්වීමේ විපාකයන් කියන කාරණේ නොනා ආනන්තරීය පාප කර්මය හා බලමු. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය මේ ධර්ම රත්නයේ සංඝ රත්නය පරිහානියට පත් වෙන්න මෙහි අර්ථයන් එක දශමයක් හෝ දුර්වල කරන්න යමෙක් ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා ඔහු අවීචියට අදාළ සංස්කාර රැස් කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ ලේසලෙව්වා හා සමාන අකුසලයක් කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් මෙරුවා හා සමාන අකුසලයක් කරගන්න. සංඝයා බේද කළා හා සමාන අකුසලයක් කරගන්නවා. මොකද මේ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය මේ සම්මා සම්බුද්ධ රාජ්‍යය දුර්වල කරන මොහොතක් පාසා එනිසා මොනම හේතුවක් නිසාවත් බලය උදෙසා හෝ ධනය උදෙසා හෝ නිලතල උදෙසා හෝ මොන දේ සිද්ධ කළත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් රැකගෙන ආපු අර්ථයන් ව්‍යවස්ථාගත අර්ථයන් එක දශමයකින් හෝ දුර්වල වෙන මොහොතක් පාසා ඒ අපි දුර්වල කරන්නේ බුදුරජාණන් වහන්සේවයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි එහි අකුසල විපාකයන් අවීචි මහා නරකාදිය දක්වා දිගයි කියන කාරණය අපි දකිමු. ස්වාමීන් වහන්ස ගිහි පාර්ශවය එහෙම නැත්නම් ගිහි පුත්කලයෝ ආයුෂය වර්ණයේ සැපය කියන කාරණා ලබන්න දන් දෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්ස පැවිදි පාර්ශවය අපේ මහා සංඝරත්නය ආයුෂය වර්ණයේ සැපය බලය ආදී කාරණා ලබා ගන්න කුමක්ද කරන්නේ? මේ දන් දීම කරන්න ඕනේද? ඒ සැපයන් ලබන්න කුමක්ද කළ යුත්තේ? ආ මෙහෙමයි නෝන, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාටත් පින් අවශ්‍යයි කියලා. දෙවියාටත් පින් අවශ්‍යයි කියනවා. අමනුෂ්‍යයාටත් පින් ගන්න පුළුවන් නම් පින අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින කියලා කියන්නේ සැපය. තේරුණාද? සැපය කියන්නේ ආයුෂයේ වර්ණයේ සැපේ බලය. යම් කෙනෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් යුතුව ජීවත් වෙනවා නම් ඒක තමයි පින. යම් කෙනෙක් ආයුෂයේ වර්ණයේ සැපෙන් බලයෙන් දුර්වලව ජීවත් වෙනවා නම් ඒක තමයි පව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පින්වතුන්ලා වගේම පැවිදි පින්වතුන්ලාටත් පින අවශ්‍යයි කියන කාරණය. එතකොට ගිහි පින්වතුන්ලා පින උදෙසා ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු කර ගැනීම උදෙසා දන් දෙනවා. ප්‍රධානම දේ ඒකනේ. දානයේ වඩාත්ම ආනිසංස පක්ෂය මොකද්ද? මහා සංඝයා අනුමුකරගෙන දෙන්නා වූ දාන. දෙවනුව සිල්වතුන් උදෙසා දෙන්නා වූ දාන.
එවැගේම ගිහි පක්ෂය මෛත්‍රිය තුලින් සීලය තුලින් සද්ධාව තුලින් මේ සෑම දෙයක් තුලින්ම ආවිෂ වර්ණයේ සැපේ බලය ජීවිතේට එකතු කරගන්න. නමුත් හුඟා පින්වතුල්ලා ආවිෂ වර්ණයේ සැපේ බලය උදෙසා දන් දීම සහ පින්කම් කිරීම තමයි සිද්ධ කරන්නේ. නමුත් නොනහ බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයේ උදෙසා පින ලබා ගැනීමේදී පින්කම් කරන්න දන් දෙන්න කියන කාරණේ අපිට කියන්නේ නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට සාංගික දාණය දීමේ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දැන් මම දැකලා තිනවා සමහරලාට මට දාන දෙන්නත් උපසම්පදා ස්වාමීන් වහන්සේලා දාන පූජා කරනවා. ඒ වෙලාවේ මං කියනවා අනේ ස්වාමීන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා තව කෙනෙකුට දාන පූජා කරන්න අවස්ථාවක් නැහැ. එහෙම ධර්මයේ සඳහනක් නැහැ. නමුත් අපි ආරණ්‍යවල ඉන්නකොට නෝන අපි පින්ඩපාතේ කරලා නැත්තම් දානශාලාවේදී දානේ වළඳන්න ඉස්සෙල්ලා අපි එකිනෙකා ආහාර උමාරු කරගන්නවා. හැන්ද හැන්ද අපි එක එක්නාගේ පාත්‍රයෙන් ආහාර උමාරු කරගන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතු මේ දුරබැහැර ඉඳන් හොයාගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේ කෙනෙක් තව ස්වාමින් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරනවා කියන කාරණේ ධර්මයට අදාළ නැහැ. මොකද සංඝයා සංඝයාට දන් දෙන්න අවශ්‍ය නැහැ. අතිරික්තය තියෙනවා නම් ඒ අතිරික්තය අපි ආරණ්‍ය තුල පන්සල තුල සංඝ සමාජය තුල අපි බෙදන්න ඕනේ. ඒක හරි. නමුත් දුරබැහැර ඉඳන් කාට හරි ස්වාමින් වහන්සේ කෙනෙක් ඉලක්ක කරගෙන මම දන් දෙන්න යනවා කියන කාරණේ උපසම්පදා භික්ෂුන්ට අදාළ නැහැ. එතකොට ඒ වගේම නෝනා බුදුරජාණන් වහන්සේ කොතනකවත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ආයුෂ වර්ණයේ සැපේ බලයේ එහෙම නැත්නම් පින උදෙසා පින්කම් කරන්න කියලා කියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමාන සමාජයේ අපිත් දකිනවා ගොඩාක් ස්වාමීන් වහන්සේලා පින්කම් කිරීමට පෙළඹිලා තියෙනවා. නිහි පින්වතුලාත් එක්ක එකතු වෙලා. පින්කම් කරන්නේ යෑමෙන් නිරතුරුව එක අනතුරක් තියෙනවා. අනතුරු තමයි අපේ ප්‍රාතිමෝක්ත සීලය දුර්වල වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ගිහි පින්වතුල්ලා සමග පින්කම් කරන්නේ යෑම නිසා ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල වෙන්න පුළුවන්. එහෙම දුර්වල කරගන්න නැතුව පින්කම් කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒක නැත්තේ නැහැ. නමුත් අපි ආස්වාදයේ පැත්තට යද්දී පිනේ නිරේතුරුවේ අනතුරු අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ආවිෂ වර්ණයේ සැපේ බලය පින උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා පැවිදි පක්ෂයේ ආයුෂය කියලා කියන්නේ සතර ඉර්ධිපාද. එච්චරයි. තේනවද? පැවිදි පක්ෂයේ ආයුෂය කියලා කියන්නේ සතර ඉර්ධිපාද. එතකොට දැන් ගිහි පින්වතුන්ලා ආයුෂ වැඩි කරගන්න කොච්චර දේවල් කරනවද කියලා බලන්නකෝ නේද? ව්‍යායාම කරනවා, බෙහෙත් හේත් ගන්නවා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා, බෝධි පූජා තියෙනවා, දේවාල වලට පූජා වට්ටි තියෙනවා, අප්‍රමාණ දේවල් කරනවා. නේද? ආයුෂ වැඩි කරගන්න. නේ? නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ආයුෂය උදෙසා දේශනා කරන්නේ සතර ඉර්ධිපාද. එයා ආයුෂය වැඩි වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? සතර ඉර්ධිපාද වඩන්න ඕනේ. සතර ඉර්ධිපාද කියන්නේ මොකද්ද? එක ඡන්දය. කුමක් කෙරේ ඡන්දයද? කුසලයේ කෙරේ ආ ඡන්දය ඇති කරගන්න. දෙවනුව වීරය ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කිරීම කෙරේ වීරය ඇති කරගන්න. තුන චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මොනම බාධකයක් හේතුවෙන්වත් කවදාක්වත් කුසල් පක්ෂය අතහරින්නේ නැහැ කියලා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ කියලා. එන්න විමර්ශා කියන්නේ ආ මේ හැම දෙයක්ම විනිවිද දකිමින් විදර්ශනා නුවණ මතු කර ගන්නවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. ඒතර මෙන්න මේ සතර ඉර්ධිපාද තමයි නෝනා පැවිදි පක්ෂේ ආයුෂය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් කොතනකවත් ස්වාමින් වහන්සේ නමකට ආයුෂය වැඩි කර ගැනීම උදෙසා වෙන වෙනවත් පිළිවෙත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතර ඉර්ධිපාදමයි භික්ෂුවකගේ ආයුෂයේ ශක්තිමත්භාවය ඇති කරගන්න කියලා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකගේ වර්ණය කියලා කියන්නේ නෝනා භික්ෂුව ආරක්ෂා කරගන්නයි සීලය. තේනවද? දැන් වර්ණය උදෙසා ගිහි පින්වතුන්ලා කොච්චර දේවල් කරනවද කියලා බලන්න. රූපලාවර්ණය කරනවා, සුඳ විලවුන් තවරනවා, පළතුරු වළඳනවා, එළවලු වළඳනවා, මේ සෑම දෙයක් තුලින්ම ශරීරයේ වර්ණය වැඩි කරගන්නනේ මේවා කරන්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පින්වතුන්ලාගේ වර්ණය ශක්තිමත් කර ගැනීම උදෙසා දේශනා කරන්නේ සීලයනු. ඒ කියන්නේ උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයත්, ඒ වගේම සාමණේර සාමින් වහන්සේ නමක් නම් සාමණේර දස සීලයත් සේකියා 75 කියන කාරණා තමයි භික්ෂුවකගේ වර්ණයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ආයුෂය වැඩි කර ගන්න ඕනේ නම් ඒ ආයුෂය වැඩි වෙන්න තියෙන එකම එක ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ සතර ඉර්ධිපාද. භික්ෂුවගේ වර්ණය ශක්තිමත් කර ගන්න ඕනේ නම් ඒ වර්ණය ශක්තිමත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම එක ධර්මතාවය සීලය. ඒකට ආයුෂය වර්ණය තුන සැපය. පැවිදි පක්ෂයේ සැපය කියන කාරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා ධානාගත සමාධිය. දැන් මිනිස්සයා සැපයන් හොයන්න අප්‍රමාණ දේවල් කරනවානේ. ආදරය කරනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා, මුණුබුරු මිනිබිරියන් හදනවා, ගෙවල් දොරවල් හදනවා, යානවා, මේ ඔක්කොම සැපය උදෙසානේ කරන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයේ සැපය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා මේ සමාධිගත ධානය. ධානාගත මනසකින් ජීවත් වෙන. නිරේතුරුව සමාධිමත් හිතකින් ජීවත් වෙන. පංච නීවරණ යටපත් කරගෙන සත්තබොජ්ජංග මතු කරගනිමින් අන්න ඒක තමයි භික්ෂුවකගේ සැපේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකගේ ධනය කියලා කියන්නේ නෝනා මෛත්‍රිය කියන කාරණය කියලා. දැන් සමාජයේ ධනවත්භාවයක් තියෙනවනේ ගිහි පිංගතුල්ලාගේ.
ගෙවල් දොරවල් වත්පොසත්කම් බැංකු ගිණුම් මේවයින් තමයි ධනවත් භාවය උද්භවන්නේ. නමුත් පැවිදි පක්ෂයේ ධනය කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය. පැවිදි පක්ෂයේ දස දිසාවට මෙස්සිත පතුරවමින් ජීවත් වෙනවා නම් ඒ දස දිසාවට මෙස්සිත පතුරවන භික්ෂුව මේ ලෝකයේ සැබෑම ධනවතා බවට පත් වෙනවා. මෙතනදී වර්තමාන භික්ෂු සමාජයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. මොකද වර්තමාන භික්ෂු සමාජයත් ධනයෙන් පිළිබඳ පසුපසින් යන ස්වභාවයක් තියෙනවා. අවශ්‍යතාවයන් නිසා ඒක සාධාරණ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් මේ ධනය සොයාගෙන මුදල් පිටිපස්සේ මේ ගමන් කරන සමාජයේදී අන්න බුදුරජාණන් වහන්සේ කියන ඔතන නෙමේ බුදු භික්ෂුවකගේ ධනෙ. ඔබ රැස් කරගත යුතු ධනය කියන්නේ මෛත්‍රියයි. ඔබ දස දිසාවටම මෙස්සිත පතුරවන්න ඒ දස දිසාවටම මෙස්සිත පතුරවද්දී ඔබ මේ ලෝකයේ සියල්ලම අවනත කරගත්ත ඔබේ යටට ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ධනවත්ම කෙනා බවට ඔබ පත් වෙනවා කියලා කියනවා. ඒතොර දැන් ආයුෂය කියන්නේ මොකද්ද? සතර ඍදි පාද. වර්ණය කියලා කියන්නේ මොකද්ද? සීලය. සැපේ කියලා කියන්නේ මොකද්ද? ධානාගත සමාධිය. ධනය කියලා කියන්නේ මොකද්ද? මෛත්‍රී සිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුවකගේ බලය කියලා කියන්නේ නෝනා මේ මාර්ගයේ පරිපූර්ණ කරලා ඔහු ලබා ගන්නා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් අන්න බලය. නමුත් වර්තමාන සමාජයේ අපි බලය හැටියට හඳුන්වන්නේ මොකද්ද? එක්ක නායක තනතුරක්, එක්ක උපනායක තනතුරක්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්, එහෙම නැත්නම් තනතුරක් මේවනේ අපි බලය හැටියට භික්ෂු සමාජයක් දකින්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගේ බලය කියලා කියන්නේ නෝනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්මයි. එසා යම් භික්ෂුවක් මෙන්න මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගත්තා නම් ඔහු තමයි මේ ලෝකේ බලවත්ම භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා කොතනකවත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ගිහි පින්වතුන්ලාත් එක්ක අත්වැල් බැඳගෙන කරට කර පින්කම් කරන්න යන්න කියලා නම් කියන්නේ නැහැ. භික්ෂුවක් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට එකතු කරගත යුත්තේ මෙන්න මේ සතර ඍද්ධිපාද තුලින් ආයුෂය එකතු කරගන්නවා, වර්ණය එකතු කරගන්නවා සීලය තුලින්, සැපේ එකතු කරගන්නවා ධානාගත සමාධිය තුලින්, ධනය එකතු කරගන්නවා මෛත්‍රිය තුලින්, බලය එකතු කරගන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි. ඔතන තමයි නෝනා බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ පින භික්ෂුවගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ කියන කාරණේ කියන්නේ. ඉමෙහා පැවිදි පක්ෂය වන අපි ගිහි පින්වතුන්ලාහා සමානව පින්කම් කරමින් දන් දෙන්න ගියොත් ඒවා නිසා නෝනා අපේ ප්‍රාතිමෝක සීලය දුර්වල වීමේ බලවත් අනුතුරු අපේ පිටිපස්සෙ එන්න පුළුවන්. ස්වාමීන් වහන්ස අධිගමයක් ලැබපු කෙනෙක් තම අධිගමයක් ලැබපු බව ප්‍රකාශ කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අධිගමයන්ට පත් වුණොත් ඔය අධිගමයන් සම්බන්ධනේ හුඟා ප්‍රශ්න තියෙන සමාජයේ තේරෙනවද? අධිගමයන්ට පත් වුණොත් නෝනා එයා හේතුන් හතරක් නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා. පළවෙනි කාරණේ තමයි මෝහය නිසා ප්‍රකාශ කරනවා. මෝහය කියන්නේ මෝඩ භාවය. දෙක මානසික රෝගී භාවය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. මන්දබුද්ධික භාවය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. හතර නෝනා එයා අවබෝධයෙන්ම ප්‍රකාශ කරනවා. අවබෝධයෙන්ම තමන් සෝවාන් ඵලයට පත් වෙලා සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙලා අවබෝධයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ නිසා නිරේතුරුව මෙන්න මේ කාරණා හතරක්ම අධිගමයන් ප්‍රකාශ කරද්දී මේ කාරණාන් හතරටම යටත් කරලා තමයි අපි ඒක දකින්නේ. මානසික රෝගී භාවය නිසා වෙන්න පුළුවන්, මෝහය නිසා වෙන්න පුළුවන්, මන්දබුද්ධික ස්වභාවයන් නිසා වෙන්න පුළුවන්. මෙවැනි ස්වභාවයන් සමාජය තුළ තියෙනවා නම් අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අනුන්ගේ අධිගමයන් සොයන්නේ නැතුව අපේ අධිගමයන් ගැන කටයුතු කරගන්න. අනුන්ගේ අධිගමයක් දකින්න පුළුවන් ඕනා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් අනුන්ගේ අධිගමයක් දකින්න බෑ. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ලකුණ්ඩ බද්දිය කියන ස්වාමීන් වහන්සේට කමටහන් දෙනවා. ලකුණ්ඩ මේ ඇස අනිත්‍යයි, මේ ඇස අනිත්‍ය නිසා ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනාවන් අනිත්‍යයි කියලා කමටහන් දෙනකොට එතනින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත ලකුණ්ඩ කරගත යුතු දේ කරගෙන ඉවරයි. ඉතින් නැවත ලකුණ්ඩට කමටහන් දෙන්න අවශ්‍ය නැහැ. කියන්නේ ලකුණ්ඩ බද්දියේ මහරහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ ඒ වෙලාවේ හිටියේ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අනුන්ගේ අවබෝධයක් නොනා දකින්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඉන් මෙහා අපි ඒවා දකින්න යනවා නම් අපි තීරණ තීන්දුව වලට එනවා නම් ඒ එන මොහොතක් පාසා නොනා අපි අපේ ජීවිතේට මෝහය අසද්දාව එකතු කරගත්ත වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට තීන ඥානයක් අපි ලබා ගන්න හදන. එනිසා නිරේතුරුවම සමාජය තුල නොනා කෙනෙක්ගේ අධිගමය කියන කන් දැන් උතුම් රහත් ඵලය කියන කාරණේ ගන්නකො. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වුණ රහතන් වහන්සේලා හිටියා. එක රහතන් වහන්සේ කෙනෙක් නොනා නිරේතුරුවම දැන් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට ජලපාරක් තියෙනවා. ජලපාරේදී උන්වහන්සේලා ජලපාරට බැහැලා තමයි වැඩි. නමුත් මෙතන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ජලපාරට බැහැලා අඩිය තියලා වැඩි නෑ. මේ පැත්තෙන් ඉඳන් ඒ පැත්තට වයින්.
තොර පණිති මේ මේ ස්වාමීන් වහන්සේලා බුදුරයන් වහන්සේට ගිහිලා පැමිණෙන්න කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේ අපි වගේ බැහැලා ගියේ නැහැ මෙතන ඉඳන් ඒ පැත්තට පැන්න කියලා. එතකොට බුදුරයන් වහන්සේ බලනවා කවුද මේ? රහතන් වහන්සේ නම. එතකොට මේ මෙතන ඉඳන් මේ පැත්තෙන් ඒ පැත්තට පැන්නේ සාංශාරික පුරුදු නිසා අතීතේ 500 වතාවක් වඳුරු කුලේ ඉපදිලා ඉඳලා සාංශාරික පුරුද්දට පැන්න කියලා. නමුත් එහෙනම් මේ ජලපාරේ මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට පැන්නේ රහතන් වහන්සේ නම. ආයිමත් බුදුරජාණන් වහන්සේගේ කාලයක ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙවල් වල දානෙකට වැඩියාම අනිත් ස්වාමින් වහන්සේලාත් එක්ක පාත්‍ර හතක් වළඳනවා. ඒ පාත්‍ර හතක් වළඳනකොට අනිත් ස්වාමින් වහන්සේට ලැජ්ජාවක් මේක. උන්වහන්සේලා බුදුරයන් වහන්සේට ගිහිලා දේශනා කරද්දි බලනකොට උන්වහන්සේ රහතන් වහන්සේ නම. මොකද පහුගිය ආත්ම භාව 500ක ඇතුළේ ඉපදෙයි. ඒ වගේ එක්තරා අවස්ථාවක මේ 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 නගරයක නෝනා කොඩි කණුවක් හිටෝලා ඒ කොඩි කණුව මුදුනේ රත්නඳුන් පාත්‍රයක් තියලා විශාල ගෝසාවක් යනවා. පුළුවන් කෙනෙක් මේ රන් පාත්‍රය ගන්න තෑගි වශයෙන් මේක දෙනවා. තරඟයක් ඒක. නගරයේ තියෙන තරඟයක් අවුරුදු උත්සවයක් වගේ අර ලිස්සන ගහන කීම වගේ. නමුත් දැන් මෙහෙම තරඟ කරනකොට කවුරුත් මේක ගන්න නැහැ. මෙතනින් වඩිනවා ස්වාමින්වහන්සේ කෙනෙක්. ස්වාමින්වහන්සේට මේක ඇහෙනවා මේක ගත්ත කෙනාට පාත්‍රය ලැබෙනවා කියලා. උන්වහන්සේ එර්ධියෙන් ගමන් කරලා අර පාත්‍රය අරගන්න. අරන් බුදුරජාණන් වහන්සේ ළඟට එන. නමුත් කවුද මේ? උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඒ වගේම අර පිරින්දවච්ච කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ වැඩ හිටිය ගමට කියන්නේ පිරින්දවච්ච ගම කියලා. මොකද ඒ තරම් උන්වහන්සේ ගමේ අයත් එක්ක සම්බන්ධයි. ඒ තරම් ගමේ අයත් එක්ක හිතවත් මත්මෙන් උන්වහන්සේ හිටියා. ඒතර උන්වහන්සේ නිරේතුරුව දායකයින්ට කතා කරන්නේ උඹ බම් බොලන් කියලා වසලවාදෙන් කතා කරන්නේ. ඒතර මේ වසලවාදෙන් කතා කළේ ඇයි ඊට ආත්ම භාව 500ක ඈත ඉඳන් මේ ස්වාමීන් වහන්සේ බමුණු කුලයක උප්පත්ති ලැබලා හිටියේ. ඒ නිසා මේ වසලවාදෙන් කතා කළේ කවුද? රහතන් වහන්සේ නමක්මයි. රහතන් වහන්සේ නමක්මයි. ඒ වගේම බල අර බලන්නේ බාහිය දාරුචිරිය කියන්නේ උනා කොලාතු ඇඳගෙන තමයි හිටියේ. එන උඩුකයට ඉරාවරණ හිටියේ කොලාතු ඇඳගෙන හිටියේ අර කසල ගොඩක ගොනෙක් කැරිලා මැරිලා හිටියේ නමුත් ඒ මැරිලා හිටිය කසල ගොඩේ මැරිලා හිටිය බාහිර දාරුචිරිය රහතන් වහන්සේ නම නේද ඒතර අර සම්තිස ඇමතිවරයා පෙර දවසේ හොඳටම බීමත්ව පහුවදා උදේට අර අරක්කු ගඳ වහනේ වෙමින් හිටියේ නමුත් ඒ සම්තිස ඇමතිවරයාත් පහුවදා උදේ රහතන් වහන්සේ නම ගිහි ඇඳුම පිටින් ඒතර බණර කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පුංචි කාලෙම අම්මා නැති වෙන්නේ. එන්න කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂුණීන් වහන්සේකට දාව තමයි උපදින්නේ. ඒ භික්ෂුණීන් වහන්සේ ගිහි කාලයේ මේ සිටු කුමාරියක්. නමුත් ඒ සිටු කුමාරිය දන්නේ නැහැ ගිහි ගෙයින් නික්මෙනකොට එයාගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා එයා දන්නේ නැහැ. නමුත් පැවිදි වුණාට පස්සේ දැනගත්තේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. අවසානයේ කුසේ ඉන්න දරුවා ලෝකෙට බිහි කරලා අර කොසල් රජතුමාගේ අන්තපුර බිසෝරු හදලා මේ දරුවා ගිහිල්ලා පැවිදි වෙනවා කුමාරකාශ්‍යප නමින්. නමුත් අර අම්මා පුංචි කාලේ ඉඳන් දරුවා හෙව්ව දරුවා දකින්න ලැබුණේ නැහැ. නමුත් භික්ෂුණීන් වහන්සේ නම ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේ නම වහන්සේ නම. නමුත් මේ අම්මා දරුවා ගැන හිත හිතම අවුරුදු 20ක් විතර ගත කළා. දරුවා දැක්කේ නැහැ. නමුත් දැන් දරුවා කල්පනා කරනවා කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කළා මම්මගේ ගම්පලාතට යනවා කියලා. වඩිනවා. දැන් උන්වහන්සේ ගම්පලාතට වඩිනකොට අර භික්ෂුණීන් වහන්සේත් පිණ්ඩපාත යනවා. යනකොට උන්වහන්සේ දකිනවා අර කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ. නමුත් අඳුරන්නේ නැහැ. මොකද මේ උන්චි කාලෙම අයින් කරපු දරුවානේ. නමුත් තාත්තාගේ හැඩරුවින් අඳුර ගන්නවා මේ මගේ දරුවා කියලා. තාත්තගේ හැඩරුව දරුවට තියෙනවානේ මොකද එයා දන්නවනේ සිටු කුමාරයාගේ හැඩරුව මේ එයා හැඩරුවෙන් අඳුන ගන්නවා මේනම් අනිවාර්යයෙන්ම මගේ පුතාමයි කියලා. ඒ වෙලාවේ අර භික්ෂුණිය කරන්නේ අර කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේව බදාගෙන අඬනවා. ඉතින් අවුරුදු 20ක් හෙව්වනේ මගේ දරුවා කියලා. දැනගෙනකොට කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ දැනගන්නවා මේ අනිවාර්යයෙන්ම මගේ ඇම්මයි කියලා දැනගෙන දැඩි ආකාරයෙන් බයිනවා. දැඩි ආකාරයෙන් අම්මට බයිනවා. ඔබ භික්ෂුණියක් ඔබ ප්‍රාතිමෝක්ෂ ආරක්ෂා මේ විදියට හැසිරෙන්නේ මෙහෙම කියලා දැඩි විදියට බයිනකොට මේ අම්මා හිතනවා දෙයියනේ මං අවුරුදු 20ක් පෙරුම් පුරුව මේ වගේ නරක දරුවෙක් දකින්නද කියලා එතනදිම දරුවා කෙරේ තෘෂ්ණාව අතහරින. අතහැරලා ඔබ භික්ෂුණිය ගිහිල්ලා භාවනා වඩලා දරුවා කෙරේ තෘෂ්ණාව අනිත්‍යභාවය දැකලා උතුම් රහත් ඵලයට පත් වෙනවා. නමුත් ඒ අම්මාට අච්චර තදින් බැන්නේත් කවුද? රහතන් වහන්සේ නම නේද? ඒ වචන තද වුණත් හිතේ තද ගතියක් තිබ්බේ නැහැ. තේන්න. ඒ නිසා නෝනා කවදාක්වත් අපිට රහතන් වහන්සේ කියන කෙනෙක් අඳුර ගන්න පුළුවන් කමක් නැහැ. මම මේ රහත් ඵලය ගැන කතා කළේ. එහෙනම් ඉතින් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් කියන දේවල් බාහිරින් දැකලා අපිට අඳුරන්න නැහැ. අපි අඳුර ගන්න යන ප්‍රමාණයක් පාසා නෝනා අපි ඒවා නිසාම බලවත් ඇලීම් සහ ගැටීම්මයි සකස් කරගන්නේ. මොකද රහතන් වහන්සේ කියන්නේ මේ මාර්යාගේ උගුලෙන් මේ මාර්යාගේ පැටලුමෙන් ගැලවුණා වූ කෙනෙක්. ඒතර මේ මාර්යාගේ පැටලුමෙන් ගැලවුණා වූ රහතන් වහන්සේව අඳුනගන්න මාර්යාගේ පැටලීම තුල හිර වෙනා ඉන්න අපිට කවදාකවත් පුළුවන් කමක් නැහැ. ඒතකොට මේ මාර්යාගේ පැටලිල්ලෙන් ගැලවුණ රහතන් වහන්සේ අඳුනගන්න යන මොහොතක් පාසා අපි තව තවත් පැටලෙනවා. පැටලෙනවා කියන්නේ මොකද්ද? පැටලීමට අවශ්‍ය සංස්කාර
රැස් කරනවා. සංස්කාර රැස් කිරීම නිසාම නැවත නැවත අපි අනුන් නිසා අපි භවය සකස් කරගන්නවා. අනුන් නිසා භවය සකස් කරගන්නවා. ඒ නිසා වර්තමාන සමාජයේ නොනා සද්ධාවෙන් දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න බලවත් වූ විකට නාඩකම් ධර්මයේ නාමයෙන් එළියට එන්න පුළුවන්. ඒක හේතුඵල ධර්මයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වෙලා හිටියේ සුණක්කත් හාමුදුරුවෝ මේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා. බුදුරජාණන් වහන්සේත් එක්ක වඩිනවා. වඩිනකොට මේ එක්තරා තැනක මේ ආජීවකෙක් ඉන්නවා. ඒ ආජීවකයා බලූතයක් රකින්නේ. බලූතයක් රැකලා මේ අද්දකෙනුයි කකුල් දෙකෙනුයි තමයි ඇවිදින්නේ. එයා කන්නේ බිමට දාපු කෑම දිවෙන් තමයි කන්නේ. අනේ මේ මිනිස්සයා දැකලා මේ සුණක්කත් හිතනවා මේ තමයි සැබෑම රහතන් වහන්සේ කියලා. මේ බලූත රකින්න මේ බිමට දාලා තියෙන බට්ටික දිවෙන් කන්න ඊගන්ට ආජීවකයා දැකලා සුණක්කත් හිතනවා මේ තමයි සැබෑ රහතන් වහන්සේ. මොකද මෙයා සියලු දේ අත්හැරලා ඇඳුනුත් අත්හැරලා ආහාර ටිකත් අත්හැරලා බිමට දාපු දේ කන්නේ. එතකොට මේ කවුද මේ සුණක්කත් කියන්නේ ලිච්ඡවී රාජකුමාරේ. එතකොට මේ ලිච්ඡවී රාජකුමාරයාට බුදුරයන් වහන්සේගේ උපස්ථායක වෙන්න තරම් පින තිබ්බා. එතකොට මෙච්චර ශක්තිමත් පිනක් තිබ්බයි මේ සුණක්කත් හාමුදුරුවෝ අර බලූතේ රැක්ක මිනිස්සයා නෝනා රහතන් වහන්සේ කෙනෙක් හැටියට දැක්කා. ආයිමත් දවසක මේ සුණක්කත්ම අර එක තවත් ඔය වගේම ආජීවකයෙක් හිටියා. එයා නෝනා බොහොම පුංචි දෙයයි වළඳන්නේ. निराहारोम इन पोड़ी एंगिल गान दे आत्ता पोड़ी देखट गान दे आत्ता मई वाल गान इटो क्या वेल है या याम सीमा वक तीरने करा मे सीमा वे यहाँ अन्न है कि सीमा वे तुले में तुम्हारी जीवत नहीं यहाँ टे अन्न है දොර මෙයාව දැකලා හිතනවා දෙයියනේ මෙයා තමයි සැබෑ අතහැරීම තුල ඉන්නේ ඒ නිසා මෙයා තමයි සැබෑම රහතන් වහන්සේ අපේ මේ රහතන් වහන්සේලා කියන එනේ මේ කියලා අරය රහතන් වහන්සේ කෙනෙක් හැටියට හිපිලිලා බුදුරයන් වහන්සේ හිත දැකලා බුදුරයන් වහන්සේ මේ ගැන අහනවා එහෙනම් නෝනා අතීතේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වෙලා හිටිය පුද්ගලයා අර වගේ බලූත ගෝවුත රකින්න අය රහතන් වහන්සේලා හැටියට දකින්න තේන ඒ නිසා ওই කාරණා දෙක දෙපැත්තට තියෙන තේන ඒ නිසා අපිට වර්තමානයේ කරන්න තියෙන හොඳම දේ තමයි अनुंगे अधिगमयान कवदाकत होयाननां मगे लंगट समहरु एविल्ला कियला तीना स्वामीनांस मम सोवान फलेट पत्तुना सकुरुदागामी फलेट पत्तुना किन कारण मम नंगे हेमदिनाटम कियान्ने अने पुते ओय सकस्सुना उहित पंचुपादानस्कंदया ओहित अनित्तयि किया දකින්න ඔයක අනිත්‍යයි කියලා දකින්න උතන තමයි මාර්ගය තියෙන අධිගමයන් ඔබ ඔය හිත අරගෙන අල්ලගෙන දඟලන මොහොතක් පාසා ඔබට කවදාකවත් ඒ අධිගමයන් කරා යවෙන්නේ නැහැ ඒ නිසා අපි සමාජයේ කොයි දේ දැක්කත් ඒ දේ ධර්මයේ හැටියටමයි දකින්න තියෙන්නේ ඒ ධර්මය දකින්නේ ධර්මයත් එක්ක ගැටෙන්න නෙමෙයි ධර්මයත් එක්ක ගැටෙන්න නෙමෙයි ඒතකොට ධර්මයේ දකින්නේ ධර්මය අවබෝධ කරගන්න ඇලීම් ගැටීම් වලට යන්න එපා සමාජයේ නිරතුරුව බුදුරයන් වහන්සේ කියන රූපය කියන්නේ මායාවක් කියලා इंसा अनागते रूपे एक एक स्वभावें एक एक स्वरूपें एन पुलवां में समाज ये एन स्वरूपयान निरेतुर मुकाद सकास कल देने अपितुल तव 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 पैटलीमट अदाल संस्कारें में रस कल देने पैटलीमट अदाल संस्कारें में रस कल देने एक याने निरेतुर अपि बावे सकास कर गान्नो में दाकिन सिद्धुवी मोली इंसा कोई भी लाकुआत अनुंगे अधिगम्या को अनुंगे क्रियाकार कम अपितान आवश्यकतावे नहीं නිරේතුරුව මේ අනුන් ගැන හොයන්න කියන හිත ගැන හිතන්න ඒ හිත ගැන හිතද්දී ඔබට සකස්සේ මේ හිතත් ඔබට අයිති නැති හිතක් කියන කාරණේ. ඒ නිසා ඔබට අයිති නැති හිතක් නිසා ඔබ අනුන්ටවත් අයිති නැති හිතක් ගැන හොයන්න යන්න එපා. තවත් කෙනෙක් සමාජයේ කොයි ආකාරයෙන් හැසිරුණත් නොනා ඒ හැසිරෙන්නේ යාතුල සකස් වෙන්නා වූ පංචඋපාදානස්කන්ධය නිසා. එතකොට මේ පංචඋපාදානස්කන්ධයට අයිතිද? එයාටවත් ඒ පංචඋපාදානස්කන්ධය අයිති නැහැ. එයා ගන්නා වූ තීරණ එයා ක්‍රියාත්මක කරන්නා වූ තීරණ එයාටවත් අයිති නැහැ පස්සපච්චය වේදන. පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීම. ඒතොර එයාටත් අයිති නැති පස්සපච්චය වේදනා කියන විඳීම අපි අපේ ජීවිතේට අපේ කරගත්තොත් නොනා අපි දෙගල්ලම නොදෙනුවත්ව භාවයෙන් නිරේතුරුවම අපි පංචඋපාදානස්කන්ධ මායාවේ ග්‍රහණයට තව තව කොටුවේ. ඒ නිසා සමාජයේ වර්තමානයේ සිදුවෙනා වූ මේ කිසිම දෙයක් නොනා අහම්බයක් නෙමේ හේතුඵල ධර්මයක්මයි. මීටත් වඩා අපි අකමැති දේවල් අපිට හිතා ගන්න බැරි දේවල් අපිව තව තව පැටලෙන දේවල් සමාජය තුළ දකින්න පුළුවන්. නමුත් ඒ දකින්න සෑම දෙයක්ම ධර්මයේ හැටියට දකින්න අවසානයේ මේ සියල්ල දැක්කේ අපේ හොඳටයි කියන කාරණේ සකස්. ඒ නිසා මේ සියල්ලම අපේ ධර්මාවබෝධයේ උද්දේශය යොදාගන්න. අනුන්ගේ අනවබෝධය අපේ අවබෝධයේ උද්දේශය යොදාගන්න. ඒක තමයි දක්ෂභාවය. අනුන්ගේ අනවබෝධය අපේ දක්ෂභාවය උද්දේශය යොදාගන්න. ඒ නිසා නිරේතුරුවම ඔය දකින්න සෑම දෙයකින්ම ඔබ පලා යන්න එපා. ඔබ ජීවිතේට යමක් එකතු කරගන්න. එකතු කරගන්නේ මොකද්ද? උපේක්ෂාව තුල ඉඳන් ධර්මයේ දකින්න. ස්වාමීන් වහන්සේ බෞද්ධයන් අතර අපි දකිනව සමහරක් අවස්ථාවලදී විවිධ ස්වාමීන් වහන්සේලා විශේෂ කොටගෙන ධර්මය අධහන අවස්ථාවන් ධර්මය අනුගමනය කරන අවස්ථාවන් ඒ ස්වාමීන් වහන්සේලා හැරෙන්නට වෙනත් ස්වාමීන් වහන්සේලා මේ පුද්ගලයන් පිළි නොගන්නා තත්ත්වයක් අපි දකිනවා ඒ අතරේ ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය කොහොමද අපි ධහමට අනුව පැහැදිලි කරගන්නේ එතන මෙහිම එතන අනිවාර්යයෙන්ම ලෝභ ද්වේෂ මොහයන් සකස් වෙන්නේ
බුදුරයන් වහන්සේ කොතනකවත් පුද්ගල වන්දනාව වර්ණත කරන්නේ නැහැ. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා කියන තැන ඉඳන් වන්දනා කරන්න කියන කාරණේ. කෙනෙක් මාව අරමුණු කරගෙන වන්දනා කරනවා නම් මාව අරමුණු කරගෙන දන් දෙනවා නම් නෝනා ඒකත් නිර්ර්ථක වූ දානයක්මයි වන්දනාවක්මයි. ඒකිනුත් විනක් තියෙනවා. නමුත් නෝනා ඒක ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? ඒ නිසා අපි පුද්ගල වන්දනාව කියන එකෙන් සම්පූර්ණයෙන්ම බැහැරට වෙලා පොදු තැනට ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන තැන්වලට එන්න වෙනවා. දැන් මට තේරුණා මා කෙරෙහි යම් පුද්ගල වන්දනාවක් එනවායි කියන කාරණේ. මම ඒව සම්පූර්ණයෙන්ම කඩලා දාලා අයින් කළා තියෙනවා. දැන් ඔය ධර්මදේශනා පවත් පැවැත්වීම නවත්තලා දැම්මේ ඔය හේතු නිසා. මොකද අපිට ලෝකෙට මෝහය උගන්වන්න බෑ. අපි ලෝකයට මෝහය උගන්වනවා නම් අපි සංඝයා කියන අර්ථය තුල නැහැ. අපිට දැනෙනවා නම් අපි නිසා ලෝකය මෝහයේ දෙසට යනවා කියලා අපි වහ වහ ඒ තැන් වලින් නිවැරදි වෙනවා. එහෙනම් ඒක තමයි සංඝයා කියන අර්ථය. ඒ සංඝයා කියන අර්ථය එතන. එනිසා නිරේතුරුවම අපි සංඝයා කියන අර්ථය ආරක්ෂා කරද්දී නිහිපින්වතුන්ලාගේ අමෝහය ශක්තිමත් කරනවා වගේම පැවිදි පක්ෂයේ සමගිය කියන කාරණේ ශක්තිමත් කරනවා. පැවිදි පක්ෂයේ සමගිය කියන කාරණේ. මොකද පැවිදි පක්ෂයේ අසමගියක් සකස් වෙනවා නම් ඒ අසමගිය සකස් වීමට හේතු වෙන්නා වූ දෙපාර්ශ්වයන්ම නොනා අසද්ධාව තුලයි ඉන්නේ. සද්ධාව තුල ඉන්න කෙනෙක් කවදාකවත් පැවිදි පක්ෂයේ අසමගියක් සකස් කරන්න හේතුවාකාරක වෙන්නේ නැහැ. දැන් මම සාමාන්‍යයෙන් ගම්මානවල කුටිවල ඉදදී මම දැන් කැලේ හුඟාවක් ඇතුලේ තියෙන කුටිවලට වඩින්නේ නැහැ. හේතුව යම් යම් සිද්ධ වෙච්ච සිදුවීම් නිසා. නමුත් කොහමයි ගමක් ආශ්‍රිතව කිලෝමීටරයක් කිලෝමීටර භාගයක් වගේ ඈත ප්‍රමාණයක තමයි මම දැන් හුඟාවක් වෙලාට වැඩෙන්නේ. නමුත් එවැනි තැන්වලටත් වැඩෙද්දී නෝනා මම දකිනවා සමහරලාට උදේට මම පින්ඩපාතේට පාරට බහිද්දී වාහන 4ක් 5ක් 6ක් 7ක් නතර කරලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම නතර කරලා තියෙන සෑම අවස්ථාවකම මම ඒගොල්ලන්ට අවවාද කරන්නේ මහත්ව නැවතෙන්න එපා. කවුරුන් නගරෙන් කෙනෙක් එනවා කියලා කිව්වොත් මං වහාම කැපකරු මහත්වරුන්ට කියන්නේ එන්න එපා කියලා. ඒ එන්න එපා කියලා කියන්නේ නෝනා කෙනෙක් දානයක් පූජා කරනවාට තියෙන අකමැත්ත නිසා නෙමෙයි. මොකද අපි ගමක ඉන්නකොට සමහර විට ඒ ගමේ නෝනා පන්සල් දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. මං එක ගමක හිටියා තුන් පැත්තේ පන්සල් තුනක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම එක පන්සලක් වෝ මේ හැම ගමකම තියෙනවා. නමුත් මේ මට දානය දෙන්න පස් දෙනෙක් හය දෙනෙක් වාහන උලැවිලා තියෙද්දී නෝනා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට උදේ දාණේ අරන් යන්නේ වයසක අම්ම කෙනෙක් විතරයි. වයසක අම්ම කෙනෙක් විතරයි. ඒතර බලන්නේ එහෙමනම් එතනදී මම උදෙසා පස් හය දිනක් අර විදියට ඇවිල්ලා දාන බෙදන්න පිටස්තරින් එද්දී අර ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට අර වගේ වයසක අම්ම කෙනෙක් විතර දාණේ අරද්දී දුන්න සංඝයාගේ සමගිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ පුළුවන්. මොකද ඒ ගමේ පන්සකූලේ කරන්නේ මතක බණ කරන්නේ පිරිත් කරන්නේ දානෙට යන්නේ ඔක්කොම කරන්නේ ගමේ පන්සලේ. එහෙනම් නමුත් අපි අර කුටියේ ඉන්නකොට නෝනා නගරෙන් පින්ඩ පාත බෙදන්න 10ක් 12ක් 15ක් 20ක් නෙමේ 50ලට 500 න් අවස්ථා තියෙනවා. ඒතොර එවැනි අවස්ථාවන් වලදී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සංඝයාගේ සමගිය තැන කියන තැන ඉඳන් අපිට තීන්දුව తీරන ගන්න. ඒ නිසා මම කිසිම කුටියකට පිටස්සරයට එන්න අවසර දෙන්නේ නැහැ. ඒතොර දෙන්නේ නැත්තේ කෙනෙකුට පින්ඩ පාතයක් බෙදන්න බලක්වීමක් නෙමේ. නෝනා එතන මුළු ශාසනය ආරක්ෂා කිරීමේ අර්ථයක් අපේ හිත තුල තියෙනවා. ඒ නිසා සංඝයා කියන අර්ථය තුල ඉන්න කෙනා කවදාක්වත් නෝනා සංඝ සමාජයේ අර්බුදයක් මතුවෙන ආකාරයට සංඝ සමාජයේ අසමගියක් මතුවෙන ආකාරයට වගේම ගිහි සමාජයේ මෝහය වැඩෙන ආකාරයට කතු කරන්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම. ඒ සංඝයා කියන අර්ථයක් නේ. ඒ අර්ථයේ දුර්ලභ නම් එතන සංඝයා කියන අර්ථයක් නැහැ. එතන සංඝයා කියන අර්ථයක් නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා අසත්තාව වැඩි වෙන්න මෙවැනි සක්කාය කියන පෝෂණය අනුව වූ මමත්වයේ දැඩිභාවයෙන් පෝෂණය වුණා වූ ජනතාව මෝහය කරා අරන් යන සංඝයාගේ සමගිය දුර්වල වෙන ක්‍රියාවන් සමාජය තුල සිද්ධ වෙන ඒවා අසද්දාවේ ලක්ෂණ. අසද්දාවේ ලක්ෂණ. තේන්න? ඉنسان ඉරේතුරුවම මේවා දකින්න අපි තව තව ධර්මයෙන් ශක්තිමත් වෙනවා. මොකද මේ මොහොතේ අපි මෙවැනි දේවල් දකිනවා නම් තව අවුරුදු 25කට පස්සේ කොයිසා දුක්ඛිත දේවල් අපිට දකින්න වේද කියන කාරණේ අපි දකින්නවා. තේන්න? ඒක අපි දකින්න දැකලා අපේ ධර්ම මාර්ගය අපි ශක්තිමත් කරගන්නවා. තේන්න? අපි ධර්ම මාර්ගය ශක්තිමත් කරගන්න නැතුව මේවා කෙරේ ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරන්න ගියොත් නොනා අනුන් නිසා අසරණ භාවයට පත්වෙච්ච තවත් අසනෙනෙක් බවට අපි පත් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි අධිගමලාභියෙකුට තමන් පත් වූ අධිගමය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි යනුවෙන් යම්කිසි විනය නීති පැනවීමක් බුදුදහම තුළ තියෙනවද ස්වාමීන් වහන්සේ? නැහැ එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. කොතැනකදීවත් ඒ ප්‍රකාශ කිරීම තහනමක් බුදුරජාණන් වහන්සේ පනවලා නැහැ. නමුත් අධිගමයකට පත් වුණ කෙනා අධිගමයකට පත් වුණා කියන්නේ සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ කියන්නේ ආ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. සකුරුදාගාමී ඵලයට පත් වෙද්දී ආ තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒතර අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ආ කාමරාග පිටියන් ප්‍රහීණය කරමින් තවත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී ආ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන් මෙයා දකිනවා. අවබෝධ කරගන්නවා. එහෙනම් මේ සෑම තැනකදී මෙයා මොකද්ද කරලා තියෙන අවබෝධය?
රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි චේතනාව අනිත්‍යයි විඥානය අනිත්‍යයි කියලා දැකීම සහ අවබෝධ කිරීම. ඒතර රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරපු කෙනා දැක්ක කෙනා වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනා සංඥාව චේතනාව විඥානය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්ත දැක්ක කෙනා මම අහවලා අහවලා කියලා බෝඩ් ලෑලි ගහගන්නේ ඇයිද? නැහැ. ඒ නිසා යා කවදාකවත් තමන්ගේ අවබෝධය නැවත නැවත සක්කාය දිට්ඨියක් වැඩෙන ආකාරයෙන් ප්‍රයෝග කරගන්නේ නැහැ. ඒ නිසා යමෙක් තමන් අවබෝධ ලැබුවායි කියන කාරණය තුල ආස්වාදයේ අවබෝධය උලුප්පා පෙන්නනවා නම් එතනදී යා කවදාකවත් අවබෝධයක් ලැබලා නැහැ. මොකද යා රූපේ අනිත්‍යභාවයයි දැක්කේ. රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනා අවබෝධ කරගත්ත කෙනා රූපේ ඔසවා තමන්නේ යන්නේ නැහැ. රූපේ ඔසවා තමන්නේ යන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනා යා ඇලීම් ගැටීම් වල උපේක්ෂාවන්ගේ බහලෙබ් බවට පත් වෙන්නේ යන්නේ නැහැ. සංඥාව අනිත්‍යයි කියලා සංස්කාර අනිත්‍යයි කියලා විඥානය අනිත්‍යයි කියලා දැක්ක කෙනා අවබෝධ කරගත්ත කෙනා මේවා තුලින් ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ යන්නේ නැහැ. ඉතින් ඔතන තමයි තැන. තේරෙනවද? එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කොතනකවත් තමන්ගේ අධිගමය ලෝකෙට ප්‍රකාශ කරන්න එපායි කියලා හෝ කරන්න කියලා හෝ අපිට දේශනා කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි අධිගම ලාභියෙකුට තමන් පත්තු අධිගමය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි යනුවෙන් යම් කිසි විනය නීති පැනවීමක් බුදුදහම තුළ තියෙනවද ස්වාමීන් වහන්ස? එහේ අනිවාර්යයෙන්ම නෝනා අධිගමයකට පත් වුණ කෙනෙක්ගේ විනය ශක්තිය කුසලයේ ශක්තිය වැඩිනේ. තේන්නවද? ඒවා නිසා ලෝකේ කරගන්න තියෙන බලවත්ම ආර්ය උපවාදය කරා කරගන්න පුළුවන්. ආනන්තරීය පාප කර්මයේ පවා කරගන්න පුළුවන්. තේන්නවද? ඒ නිසා නිරේතුරුවම මේ අධිගම ලාභී කෙනා තමා නිසා සමාජයේ අකුසල් කරගන්න තැනට යන්නේ නැහැ. සමා නිසා සමාජයේ අකුසල් කරගන්න තැනට යන්නේ නැහැ. සමානිසා සමාජයේ අකුසල් කරගන්නවායි කියන තැනට යනවායි කියලා දකින්නවා නම් එයා වහවහ සමාජයේ මගහැරලා යනවා. ඒතන අවබෝධයේ ස්වභාවයක් ඒක. මුළු ලෝකෙම එයා පිටිපස්සෙ එන්න පුළුවන්. නමුත් එයා ලෝකේ ඩාග පිටිපස්සෙ එනවාට එයා කැමති නැහැ. මොකද ලෝකේ අකුසල් කරගන්නවා නම් ඉතින් එයා එතනදී නෝන සමාජයේ මගහැරලා යනවා. සමාජයේ මගහැරලා යනවා ඒක තමයි අවබෝධය කියන්නේ. එහෙම නැත්නම් සමාජයට යෑම තුළ එයා දකින්නවා දැන් පසේ බුදුරජාණන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක සමාජයේ ඉස්සරහට බණ කියන්නේ නැති හේතුව ඒකයි. මොකද එදාට එයා නිසා අප්‍රමාණ අකුසල් කරගන්න. ඒ නිසා නිරේතුරුවම මේ හේතුන් දෙක නිසාම නොනා එක් සැබෑ අවබෝධය නිසා මිනිසයා දුර්වල වුණොත් එතනත් අකුසල් කරගන්නවා. ව්‍යාජ අවබෝධයන් නිසා ජනතාව එතෙන්ට එකතු වුණොත් ඒ නිසා තව තව මෝහයේ ජීවිතයට එකතු කරගන්නවා. එහෙනම් මේ දෙපත්තම තියෙනවා. එනිසා අපි කරන්න ඕනේ අනුන්ගේ අවබෝධයෙන් තීනවද නැද්ද කියන කාරණේ හොයන්න යන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දකින්න තැන ඔබ අවබෝධය තුල ඉන්න. ඔතන තමයි අපි කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් සෑම දෙයක්ම අසාමාන්‍ය ආකාරයට දැකීම නැතිනම් අන්තගාමී වීම බුදුදහම නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි නෝන අසාමාන්‍ය විදියට දකින්නවායි කියන කාරණේ අපේ සමාජය තුල තිබ්බ දෙයක්. තේරෙනවද? දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් ධර්මය මේ රටට අරන් එන්න පෙර ආතුව අපි අසාමාන්‍ය විදියට තමයි ලෝකේ දැක්කේ. එදා මිනිස්සු බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දැනගෙන හිටියේ නැහැ. එදා මිනිස්සු දේවත්වයෙන් වන්දනා කළේ ගස්වලට, ගල්වලට, පර්වතවලට, ඉරට, හඳට, තාරකාවලට, යකුන්ට, යක්ෂණියන්ට. ඒගොල්ලෝ මේ ගහට වන්දනා කළේ, ගලට වන්දනා කළේ, ඉරට, හඳට වන්දනා කළේ මේවා දේවත්වයෙන් දක්මින් මේවා තුල සත්වයේ පුද්ගලයක් ඉන්නවායි කියලා දක්මින්. මෙන්න මේ දැක්ම මෙන්න මේ අනවශ්‍ය දැක්ම නොනා මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ අපි ධර්මානුකූල පැත්තට යොමු කරගන්න. එතකොට මේ ධර්මානුකූල පැත්තට යොමු කරගෙන සද්ධාව ශක්තිමත් වෙන ශක්තිමත් වෙන්න මේ මිත්‍යා මතවලින් බැහැර වෙලා නොනා අපි තෙරුවන් වන්දනා කරන සැබෑ බෞද්ධයන් කියන තැනට පත් වුණා. නමුත් අද අපි මේ කතා කරන්නේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගියාට පස්සේ. ඒ කියන්නේ දැන් නැවත නැවත සද්ධාව දුර්වල වෙමින් අසද්ධාව කරා ධර්මයේ අතුරු දහන් වීම කරා ක්‍රමානුකූලව සමාජයේ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී ඒ ගමන් කිරීම සඳහා අවශ්‍ය හේතු සාධක සමාජය තුලින් නිර්මාණය වෙනවා. මේ සමාජය තුලින් මේවා නිර්මාණය කරලා දෙන්නේ මිනිස්යාගේ අසද්ධාව විසින්මයි. අසද්ධා විසින්මයි. මට මතකයි මං මීට මාස 3කට වගේ ඉස්සෙල්ලා දවසක් රුවන්වැලි මහසෑය ළඟ වන්දනා කරගෙන ඉද්දී මම වන්දනා කළ නතර වුණාට පස්සේ කීප දෙනෙක් ඇවිල්ලා මගේ ඉස්සරහා වාඩි වෙලා හිටියා. එතන එක අම්මා කෙනෙක් ඇහුවා ස්වාමින්වහන්සේ කොත්තමල්ලි ස්වාමින්වහන්සේලාට තම්බලා පූජා කිරීම කැප නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේට හෝ ස්වාමින්වහන්සේලාට 12න් පස්සේ කොත්තමල්ලි තම්බලා පූජා කිරීම සුදුසු නැද්ද කියලා. මේ අම්මා කෙනෙක් ඇහුවේ මං ඒත් කල්පනා කළා මීට ඉස්සෙල්ලා ඔහොම දෙයක් අහලා තිබෙන්නේ නැහැ. මං ඔය කවුද මෑණියෝ ඔහොම කිව්වේ කියලා. එතකොට ගෝ ස්වාමින්වහන්සේ කෙනෙක් කිව්වේ කියලා. මං කෝ මෑණියෝනේ කොතනකවත් ඔවැනි ධර්මයක් බුදුරජාණන් වහන්සේ විනයක සඳහන් කළා නැහැ. එනිසා කොත්තමල්ලි නෙමේ බෙහෙත් ද්‍රව්‍ය මොනවා හෝ වේවා ඒ කියන්නේ ඔය බෙලි මල් වේවා රණ ඔය ඕනම දෙයක් තම්බලා බුදුරජාණන් වහන්සේටත් ගිලම්පස හැටියට සංඝයාටත් පූජා කරන්න කැපයි කොතනකදීවත් ඕවා එපා කියලා ධර්මයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. તો දැන් මේ මොකක්ද මේ දකින්න උත්සාහ කරන්නේ?
එතකොට මේ දකින්න උත්සාහ කරන්නේ මොකද්ද? කොත්තමල්ලිවල සත්වේ පුද්ගලෙක් ඉන්නවායි කියන කාරණේ. මේකේ සත්වේ පුද්ගලෙක් ඉන්නවා අර මිහිඳු මහ රහතන් වහන්සේ මේ දෙරෙන්ට වඩින්න ඉස්සෙල්ලා දැක්කා වූ දැක්මට තමයි දැන් මේ යන්නේ අසද්දා වේතේ. එතකොට දැන් මේක නිසා මේක තම්බන්න එපා කියනවා අර සත්වයා පුද්ගලයා අකුසලයක් වෙනවා ඒ නිසා අපි අකුසල් කරගන්නවායි කියන කාරණේ. එතකොට මේ ආත්මවාදී මේක සමාජය තුලම නොවනා බරපතල ආකාරයෙන් ක්‍රමානුකූලව මතුවෙමින් එනවා. සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ල කුකුල් මස් කෑල්ල තුල කුකුලෙක් දකින්න. මාළු කෑල්ල තුල මාළුවෙක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. ඒ වගේම කේක් කෑල්ලක් තුල කුකුල් පැටියෙක් බිත්තරයක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. ඒ වගේම කිරි වීදුරුවක් තුල හරක් පැටියෙක් එළදෙනෙක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. මේ මොකක්ද මේ දකින්නේ? ආත්මවාදී නැවත 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 අසද්දාව අසද්දාව කරා අපි ක්‍රමානුකූලව ගමන් කරනවා. ඉතින් දැන් මේ කොතෙන්ට දෙන්නේ මෙහෙම නිරයතුරුව මේ කොත්තමල්ලි ටිකේ සත්වේ පුද්ගලයේ දැකලා කිරිවිදුරුවේ කේක් කෑල්ලේ සත්වේ පුද්ගලයේ දැකලා මෙහෙම මේක තව තව වැඩිලා වැඩිලා ගිහිල්ලා නෝනා අවසානයේදී මේ ගහෙත් සත්වේ පුද්ගලයේ කළු ගලෙත් ඉරෙත් හඳෙක් තාරකාවේ සත්වේ පුද්ගලයේ දකින්න තැන්ට ගිහිල්ලා ආයිමත් අපි ගස් ගල් ඉරහඳ තාරකා වඳින තැනට එතෙන් තමයි මේ යන්නේ. මේ ක්‍රමානුකූලව මේ දෘෂ්ටිගත වෙලා ධර්මයේ අර්ථයන් දුර්වල කරලා සද්ධාව දුර්වල වෙලා ධර්මයේ අර්ථයන් දුර්වල වෙලා ආයිමත් අන්න මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා තිබ්බ ගස්වලට ගල්වලට පළවලට ගෙඩිවලට වඳින තැනට අපි ආයිමත් යනවා. මේක අද හෙට තව අවුරුදු 50කින් 60කින් වෙන දෙයක් නෙමෙයි ඈ. මේ ක්‍රමානුකූලව මේවා වැඩමින් ගිහිල්ලා නොනා අවසානයේදී බරපතල අනතුරුදායක තැන්වලට ධර්මයේ වැට දුර්වල වෙලා යනවා. දේනිසා නිරේතුරු අපි මෙවැනි දෘෂ්ටි මතවාද තමයි බුදුරයන් වහන්සේ කියන මගහැර යාමෙන් දුරු කරන්නේ. දුරු කිරීමෙන් දුරු කරලා දාන. සංවර වීමෙන් දුරු කරලා දාන. වීරයෙන් දුරු කරලා දාන. එනිසා කොයිම වෙලාවකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම විනයට බාහිරව මොන පොතක පතක තිබුණත් කවුරු දේශනා කළත් ඒවා පිළිගන්න යන්න එපා. තේන්නා? එතන තමයි අපිට තියෙන ආරක්ෂිතභාවය සුරක්ෂිතභාවය. ස්වාමීන් වහන්සේ රෝගී බව සහ නිරෝගී බව කියන කාරණා අපට ධර්මයට අනුව පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා රෝගී භාවය නිරෝගී භාවය කියන්නේ සංස්කාරයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිරෝගීම පුද්ගලයා තමයි බක්කුල මහ රහතන් වහන්සේ. ඒතකොට බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 80 දී පැවිදි වෙලා අවුරුදු 160ක් ජීවත් වෙනවා. නමුත් ඒ අවුරුදු 160 ජීවත් වෙලා පිරිනිවන් පාන්න පෙර දවසේ බක්කුල මහ රහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. මගේ මුළු ජීවිත කාලෙම මම කොත්තමල්ලි උගුරක්වත් අසනීපට බීලා නැහැ කියලා. එතකොට මේ බක්කුල මහ රහතන් වහන්සේගේ නිරෝගී භාවය සකස් වුණේ කුමක් නිසාද? පින නිසා, කුසල් ධර්මයන් නිසා. සංසාරයේ තමන් කළා වූ කුසල් සංස්කාරයන්ගේ ඵලයෙනුයි බක්කුල මහ රහතන් වහන්සේ නිරෝගී භාවය ලබන්නේ. ඒ වගේම අපි දකිනවා සමහර ගම්මානවලට ගියාම මේ ගම්මානවල වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඉන්නව අවුරුදු 90ක් 95ක් වයස. ඒගොල්ලෝ කවදාකවත් රෝහලකට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ කවදාකවත් බෙහෙත් පෙත්තක් බීලා නැහැ. මොකක් හරි අතප්පයක් තුවාල වුණත් මොකක් හරි හැදුනත් කැලෙන් මොනවා හරි කඩාගෙන එම කරලා කළා මිසක් කවදාකවත් බෙහෙත් පෙත්තක් ඒගොල්ලෝ බීලා නැහැ. ඒතොර ඒ නිරෝගී භාවය කොහොමද ලැබුණේ? පෙර සංස්කාර නිසා. එනිසා නිරේතුරුව මිනිසයාගේ රෝගී භාවයත් නිරෝගී භාවයත් පෙර සංස්කාරයන්මයි කුසල් සංස්කාරයන්ගේ ඵලයක්මයි. ආයුෂ වර්ණයේ සැපේ බලේ. ඒ වගේම මනුස්ස ලෝකයේ මිනිසයාට සාපේක්ෂව නිරෝගී භාවය වැඩියෙන්මත් විඳින කෙනා තමයි දෙවියා කියන කෙනා. දෙවියන් නිරේතුරුම රෝගී භාවයන්ට පත්වීම දෙවියන්ගේ සිද්ධ වීමක් නෑ දිව්‍ය ජීවිතය තුල. මොකද මේ දෙවියන් නිරේතුරුවම පින නිසාම පිනේ ඵලය නිසාම නිරෝගී ජීවිත ගත කරමින් ඉන්නේ. නමුත් මේ පින පිරුණාට පස්සේ දෙවියාත් මොකද කරන්නේ? දෙවියාගේ ශරීරයෙන් දහදිය හමනවා, ව්‍යාධීන් සකස් වෙනවා. අන්න කුමක් නිසාද ඒ සකස් උනේ? පින පිරුණා. එතකොට අර දෙවියන් පිනෙන් ආඩ්‍ය නිසායි නිරේතුරුව නිරෝගී භාවය තුල නිරේතුරුවම දෙවියන් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන අය නිරෝගී භාවයෙන්මයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ටත් කොතනකවත් රෝගී භාවයක් සකස් වීම නැහැ. මොකද ඒගොල්ල නිරේතුරුව ධ්‍යාන සම්පත් තුලයි ජීවත් වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ යටපත් උනා වූ සමාධිමත් ධ්‍යාන තල තුල ජීවත් වෙන නිසා ඒගොල්ලන්ගේ කයේ රෝගී භාවයන් ප්‍රකට වීමක් නැහැ. ස්වාමීන් වහන්ස, බ්‍රහ්ම ලෝකෙත් මෙවැනි රෝගී භාවයට පත්වීම් තියෙනවද? ආ මෙහෙමයි. දැන් බ්‍රහ්මයා කියන කාරණේදී බ්‍රහ්මයා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙද්දී නිරේතුරුව යා සමාධිය තුලයි ජීවත් වෙන්නේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන තුලයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට මේ සමාධිය කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලයි තියෙන්නේ. එතකොට මේ ධ්‍යාන මට්ටම් වලදී නිරේතුරුව මේ ධ්‍යාන සැපය ලබද්දී එයාට කොවිලාකත් රෝගී භාවයන් ප්‍රකට වෙන්නේ නැහැ.
තේන රෝගී භාවයන් ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් යම් මොහතක ඒගොල්ල බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙන වෙලාවේ ආයිමත් ඒගොල්ල අතීත අකුසල් සංස්කාරයන්ට අදාළ රෝගී භාවයන්ට පත් වෙන්න පුළුවන්. දැන් ආබස්සරා බ්‍රහ්ම ලෝකයෙන් අර අග්ගඤ්ඤ සූත්‍රයේදී ආවේ බ්‍රහ්මයෝ කොච්චරනම් නිරෝගීන් ස්වභාවයෙන් ඉන්නේ නැත්තේ. නමුත් ඒගොල්ල ඇවිල්ලා අර තෘෂ්ණාවෙන් මහ පොළොව බදාගෙන කද්දී අන්න ඒගොල්ල කායිකව මානසිකව රෝගී භාවයට පත් වුණා. නමුත් අර බ්‍රහ්ම තලවල සමාධි සුවයෙන් ජීවත්ව සිටින තාක්කල් ඒගොල්ල රෝගී භාවයේ යටපත් කරගෙනයි ජීවත් වෙන්නේ රෝගයෙන් මිදිලා නැහැ. ස්වාමීන් වහන්ස රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල වාසය කරන බ්‍රහ්මීන්ට මනුෂ්‍ය ප්‍රජාවට වඩා තිබෙන වාසි මොනවාද? මනුෂ්‍ය ප්‍රජාවට දිව්‍ය ප්‍රජාවට වඩා මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ප්‍රජාවට තියෙන වාසියක් තියෙනවා. මොකද මේ වාසිය කියන්නේ දැන් දිව්‍ය ප්‍රජාවට දෙවියන්ට දිව්‍යාංගනාවන් කාමච්ඡන්දයන් තුලයි ජීවත් වෙන්නේ. ඒතරේ කාමච්ඡන්දයන් නිසා නිරේතුරු ඒගොල්ලන්ට අකුසල් සිද්ධ වෙනවා. ඒ අකුසල් නිසා මේ දෙවියන් දිව්‍ය ලෝකවලින් චුත වෙන වෙලාවේ අකුසල් සංස්කාරයක් හේතුවෙන් සතර පායට වැඩෙන තින අවදානම වැඩි. ඒ වගේම මනුස්ස ප්‍රජාවටත් මේ අවදානම ඒ ආකාරයෙන්ම තියෙනවා. තේන්න? නමුත් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ප්‍රජාවට නැවත සතර පායන්ට වැටෙන්න තියෙන ඉඩකඩ ආවමයි. මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකයේ දෙවියන්ට මිනිස්සෙයින්ට සාපේක්ෂව රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයින්ට ඒ බ්‍රහ්ම ජීවිතවලින් චුත වෙන වෙලාවේ සතර අපායන්ට වැටෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මේ අරූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයින් සමාධි සුවේන්නේ බ්‍රහ්මතලවල වැඩ සිටින තාක්කල් නිරතුරුවම අකුසල් සිද්ධ වීමක් පෞ සිද්ධ වීමක් නැහැ. මෝහය තුල ඉන්නේ, සක්කාය දිට්ඨිය තුල ඉන්නේ, මමත්වයේ දැඩි භාවය තුල ඉන්නේ, මගේ සමාධිය කියන අල්ලා ගැනීම තුල ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට කොතනකවත් බලවත් පෞ සිද්ධ වීමක්, සිල්පද බිඳීම් සිද්ධ වීමක් නැහැ. ඒ නිසා ඒගොල්ල චුත වෙන වෙලාවේ හුඟක් 90%ක්ම සුගතිගාමී ජීවිත ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස නැවත දුගතිගාමී වීමක් නැද්ද? ආයිමත් පල්ලෙහාට වැටිලා යන අර ආබසරා ලෝකෙන් ආව බ්‍රහ්මයෝ වගේ. මම කියවනේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මයන්ගේ ජීවිත යම් සුරක්ෂිත භාවයක් තියෙනවා කියලා. යම් සුරක්ෂිත භාවයක් කියන්නේ මේ බ්‍රහ්ම ජීවිත තුල ඉන්න තාක්කල් රෝගී භාවය කියන කාරණයට ගොදුරු වීමක් නැහැ. නමුත් මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සංස්කාරයන් ගෙවිලා ගියාට පස්සේ සංස්කාරපත්‍යා විඥාන කියන කාරණය තුල ඒගොල්ලෝ ඊළඟ ජීවිතයේ දෙවියෙක් වුණොත් ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් වුණොත් ආයිමත් අන්න එතන ඉඳන් අකුසල් මූලයන් වඩලා සිල්පද බිඳීම් කරලා ආයිමත් රෝගී භාවයන්ට පත්වීමේ අවස්ථාව තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස දෙවියන්ට ගොරෝසු කයක් නොමැති බව, ඒ කියන්නේ අපවැනි කයක් නොමැති බව බුදුදහමේ පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් එවැනි සියුම් ශරීරයක් සියුම් කයක් රෝගී භාවයට පත්වන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? රෝගී වන්නේ කොහොමද? මෙහෙමයි, ගොරෝසු කයක් නැහැ කියලා දකින්නේ අපිනේ. නමුත් එයාට කය ගොරෝසුව තියෙනවා. එහෙම නැත්නම් එයාට ශරීරයෙන් දහදිය දානවා, මල් පර වෙනවා, ඕවා තේරෙන්නේ නැහැ නේද? නමුත් අපිට ඒ කය ගනව පේන්නේ නැහැ. නමුත් එයා ඒ කය තුලින් කාමච්ඡන්දයන් විඳිනවා. එයාට ඒ කය ගණ මිලා තියෙනවා. තේන්න? එයා ඒ ස්වභාවයන් ආත් විඳිනවා. එතකොට මිනිස්යාට වඩා දෙවියාගේ පින වැඩි. එතකොට වැඩි නිසා යා නිරේතුරුව මිනිස්යාට වඩා ඉහළින් වූ නිරෝගී භාවය පත් කරනවා. ඒ වගේමයි මේ රෝගී භාවයන්ගෙන් වැඩියෙන්ම දුක් විඳිනම සත්වබජාව තමයි මේ പ്രേත ලෝකය කියන කාරණේ. പ്രേත ලෝකේ ජීවත් වෙන പ്രേතයන් අකුසල් නිසාම අප්‍රමාණ රෝගී භාවයන්ට පත් වෙනවා. විකෘති භාවයන්, ශරීරයේ විකෘති භාවයන්, මූණේ විකෘති භාවයන්, වෙන වෙනම ශරීරය නරක් වෙලා, කුණු වෙලා, තුවාල වෙලා, දද ඇවිල්ල මේ වගේ අකුසල් විපාකයන් නිසාම නොනා බලවත්ම රෝගී භාවයන්ට පත් වෙන සත්ව කොට්ටාසයක් තමයි പ്രേත ලෝකේ ජීවත් වෙන්නේ. ඒකත් බලන්න දෙවියාත් പ്രേතයාත් අතර ගණිද්දී പ്രേතයා අප්‍රමාණ දුක් විඳින්නේ පිනේ දුර්වලභාවේ නිසාමයි. ඒ වගේම දැන් තිරිසන් ලෝකයේ ගන්න දැන් තිරිසන් ලෝකයේ සත්වින් අතර රෝගී භාවයට පත් වෙනා වූ සත්තු ප්‍රමාණය අඩුයි. දැන් අර ශාකාහාරයට ගන්න සත්තු බලන්න හරකෙක් වේවා, මුවෙක් වේවා, ගෝණෙක් වේවා, ඔය සෑම සතෙක්ම කවදාකවත් මස් මාළුවක් කන්නේ නැහැ. නමුත් ඔය තනකොළ කාලා ජීවත් වෙන සෑම සතෙක්ම නොනා අවසානයේ මැරෙන්නේ මරණීය වේදනාවන්ට ලක් වෙලා. මුවෙක් ගන්න, ගෝණෙක් ගන්න, ඔය කැලේස් තනකොළ කාලා ජීවත් වෙන ඕනම සතෙක් ගන්න මේ සෑම සතෙක්ම මැරෙන්නේ එක්කෝ කවුරු හරි මරාගෙන කනවා, එක්කෝ එයාට වඩා ලොකු සතෙක් යව මරාගෙන කනවා. එතකොට තනකොළ කාලා ජීවත් වුණත් මස් මාංශ නොකා ඒ සත්තු ජීවත් වුණත් මේ ජීවිතයේ ගොල්ල මරණීය වේදනාවන්ට පත් වෙලා මැරෙන්නේ කුමක් නිසාද? ඒ සත්තු මේ ජීවිතයේ මස් මාංශ නොකෑවත් සංසාරයේ අනුන්ව මරාගෙන කාලා හේතුඵල ධර්මයක්. තේන්න? මුවෙක් කවදාකවත් වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ. ගෝණෙක් කවදාකවත් වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ. අනුන්ට ගොදුරු වෙලාමයි මැරෙන්නේ. ඒ මැරෙන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ කළා වූ සිල්පද බිඳීම් නිසා නිරේතුරුවම තනකොළ කාලා ජීවත් වුණත් අවසානයේ අප්‍රමාණ දුක් විඳලයි මැරෙන්නේ.
ඒ වගේමයි සත්තු අල්ලගෙන මරාගෙන කන සත්තු ඉන්නවා දැන් තලගොයෙක් ගන්න කබරයෙක් ගන්න ඔය සිංහේ කොටියෙක් ගන්න මේ සත්තු මරණාසන්න කාලේ නෝන අප්‍රමාණ දුක් විඳලා මැරෙන. කවදාක්වත් තලගොයෙක් කබරයෙක් එක ශණියෙන් ඇස් දෙක පියාගෙන මැරෙන්නේ නැහැ. මම දැකලා තිනවා කැලේ සමහර තලගොයි කබරයෝ ඉන්නවා මැරෙන්නේ නෝනා වතුර ටිකක් නැතුව ඇවිද ගන්න බැරුව අප්‍රමාණ දුක් විඳලා මුළු ශරීරෙම ගිනි අරගෙන වගේ මැරෙන්නේ. නිකන් හරි යම් තැනක වතුර ටිකක් වැඩලා තිනවන නම් අනේ මේ සත්තු ඇවිල්ලා මේක läගගෙන ඉන්නවා සීතල පොළවේ läගගෙන ඉන්නවා ඇයි ඒ තරම් ශරීරය ගිනි ගන්නවා ඒ සත්තු මරාගෙන කාලා 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 ඒ වේ අකුසල් විපාක දෙද්දී මැරෙන්නේ නිරේතුරුවම ගින්දර වගේ අප්‍රමාණ දුකකටපත් වෙලා කුරුල්ලෙක් ගන්නේ කුරුල්ල ස්වභාවිකව මැරෙන්නේ නැහැ විපක්තියක් වෙලාමයි මැරෙන්නේ ඒ තරමටම සත්තු එතකොට අකුසල් නිසාම නොනා ඒගොල්ලන්ගේ රෝගීභාවය වැඩි එහෙනම් අපිට මේ සමාජයේ දිහා බලද්දී දැන් නිරය කියන කාරණේ කතා කරලා වැඩක් නැහැ නිරේ සතා නිරේතුරුම දුක තුලයි ඉන්න වේදනාව තුලයි ඉන්න. එතකොට එහෙනම් මේ මුළු සත්ව ප්‍රජාව දිහා බැලුවාම නිරෝගී භාවය කියන්නේ නෝනා පිනේ ඵලයක්මයි. එච්චර වෙන දෙයක් නෙමෙයි. පිනේ ඵලයක්මයි. එහෙනම් අපිට නිරෝගී භාවය අවශ්‍ය නම් අපි කරන්න ඕනේ ධර්මානුකූලව ජීවත් වෙන්න. ධර්මානුකූලව ජීවත් වෙන්න. දැන් බුදුරජාන් වහන්සේ අපිටත් ව්‍යායාමයක් නිරෝගී භාවයක් දේශනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ අපේ නිරෝගී භාවය කියන්නේ අපිට උදේට ව්‍යායාම කරන්න පාරේ දුවන්න කියන කාරණා නෙමෙයි. අපිට බුදුරජාණන් වහන්සේ ව්‍යායාමයේ කියන්නේ උදේට මූණකට සෝදලා පාත්‍රයේ එල්ලගෙන පිණ්ඩපාතේ වඩින්න. කිලෝමීටරයක් දෙකක් තුනක් හතරක් පිණ්ඩපාතේ වඩින්න. වැඩලා ඒ පිණ්ඩපාතය ගෙනල්ලා පිණ්ඩපාතය වළඳන්. කුසෙන් අඩක් ආහාරයෙන් පුරවන්න. ඉතුරු අඩෙන් භාගයක් වතුර පුරවන්න ඉතුරු කාලය හිස්ව කියන්නේ කියනවා. තේරෙනවද? එහෙම කියලා ආහාර වළඳලන්න සක්මන තිනවා සක්මන් කරන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිටත් ව්‍යායාමයක් දීලා කියනවා. ඒ ව්‍යායාමයේ අපි ශරීරයේ ව්‍යායාමයට ලක් කරනවා වගේම නෝනා අපි නිරේතුරුවම අපේ ආසාවනුත් ව්‍යායාමයට අපි ඒ ආසාවනුත් අපි දමණය කරගැනීමේ ක්‍රියාවේදයකට අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් වර්තමාන සමාජයේ කරන්නා වූ ව්‍යායාමයක් බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙන ව්‍යායාමයක් කොච්චරනම් පරතරයක් තියෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ අපිට මේ එක වේලක් වළඳන්න එහෙම නැත්නම් උපරිම දෙවේලක් වළඳන්න කියන තැනට ගිහිල්ලා අර ආකාරයෙන් දවසට මෙච්චරක් සක්මන් කරන්න මෙච්චරක් පිණ්ඩපාත වඩින්න කියන කාරණා තුල අපිව නිරෝගී භාවයට අදාළ පාර පෙන්නද්දී සමාජයේ ගිහි පින්වතුන්ලා බලන තුන් වේලක් උපරිම ආස්වාදයෙන් ආහාර වළඳලා ඊට පස්සේ කොච්චර දිව්වත් කොච්චර මහන්සි වුණත් නෝනා කවදාකවත් නිරෝගී භාවය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ව්‍යායාමයේ කරනවා වගේම ඒ කරන්නා වූ ව්‍යායාමයේ තුලින් සකස් වෙන්නා වූ මේ රූපේ නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකිමින් ව්‍යායාම කරන්න. තේනද? අනිත්‍යයි කියලා දකිමින් ව්‍යායාම කරන්න. ඒක අපිට මේ සමාජයට එපා කියන්න බෑ. ඒ නිසා ඔබ ඇවිදින්නේ ව්‍යායාම කරන්න. නමුත් ඒ ව්‍යායාම කරන මොහොතේ මේ ව්‍යායාමයේ තුලින් සකස් වෙන්නා වූ වර්ණය සැපේ බලය අනිත්‍ය වූ ධර්මයක් කියලා ඔබ නුවණින් දකින්න. අනිත්‍ය වූ ධර්මයක් කියලා. මොකද ලෝකේ වැඩියෙන්ම ව්‍යායාම කරන්නේ කවුද? මේ වඳුරා මේ රිලවා තමයි වැඩියෙන්ම ව්‍යායාම කරන්නේ. දවසට වැඩිම ව්‍යායාම කරන සතු තමයි මේගොල්ලෝ. වැඩිම වේගයෙන් දුවන සතා කවුද කියලා ඇහුවොත් ඔය කැංගරු නැත්තම් චීතා ඔය වගේ සත්තු තමයි ලෝකේ වැඩිම වේගයෙන් දුවන්නේ. නමුත් නොනම මේ සෑම සතෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ වලට යටයි. එනිසා නිරේතුරුව ව්‍යායාම කරන්න ගිහි සමාජයට අපිට එපා කියන්න බෑ. ඒ ව්‍යායාම කරනවා වගේම නිරේතුරුව ඔබ දක්ෂ වෙන්නේ ව්‍යායාමයේ තුලින් ඔබ පෝෂණය කරන්නා වූ මේ නිරෝගී කරන්නා වූ නිරෝගී භාවය අනිත්‍ය වූ ධර්මතාවයක් කියන කාරණේ දකින්. ඒ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිමින් නිරේතුරුවම ව්‍යායාමයට යොමු වෙනවා වගේම ඔබ හැම වෙලාවම ආහාර පාලනය තුලින් නිරේතුරුව මේ දිවට දැනෙනා වූ රස පාලනය කර ගැනීම තුලින් ඇති කර ගන්නා වූ පාලනය ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ කොච්චර ව්‍යායාම කරලත් ඔබ ගන්නා වූ ආහාරයේ සීමාවක් දන්නේ නැත්නම් නිරේතුරුව මේ ව්‍යායාමයත් ඔබේ දුකටමයි හේතු වෙන්නේ. තේරෙනවද? එනිසා ව්‍යායාම කරන්න කරනවා වගේම ආහාර පාලනය කියන කාරණය නිරේතුරුව ජීවිතයට ඇති කරගන්න සීමාව ඉක්මවා ආහාර කෙරේ ආස්වාදයන් ඇති කරගන්න එපා. ඒ ආස්වාදයන් ඇති කරගත්තොත් ව්‍යායාමයේ කෙරේ ආස්වාදය ඇති කරගත්තොත් ඒ ආස්වාදයන් නිසාම අපි රූපය කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාම දුවන්න පණින්න ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාම ඊළඟ ජීවිතේ සමහර විට හොඳට දුවන්න පුළුවන් චීතාවෙක් නැත්නම් වඳුරෙක් නැත්නම් රිලවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. තේන්න උපාදාන පත්‍ය බව. දැන් මා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ඔබ බොහෝ දෙනෙක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්ස මේ සමාජයේ බහුල වශයෙන් අපි පිළිකාව කියන රෝගී තත්ත්වය අත්දකිනවා. මේ විදිහට පිළිකා රෝගීන් බහුල වෙලා තියෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? එහි මනෝනෙක හේතුඵල ධර්මයක්. ඒ කියන්නේ පිළිකාවට අදාළ ධර්මතාවයන් සමාජය තුල වැඩෙනවා වැඩි. තේන්න? දැන් මේවා අතීත අකුසල් සංස්කාර නිසාන සිද්ධ වෙන්නේ.
දැන් අපි ගියමු දැන් වේද මහත්තයෙක් ළඟට ගියා දොස්තර මහත්තයෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් එමේ යා ධර්මයේ දන්නේ නැති දොස්තර මහත්තයෙක් නම් අපි කිව්වොත් එමේ නෑ මේ මහත්තයෝ මේ මේක මේ මගේ අම්මාගේ තියෙන පිළිකාව මේ අකුසල් සංස්කාරයක් මේ මොකක් හරි කළාව නෑ නෑ මේක අකුසල් සංස්කාරයක් නෙමෙයි මේක මේ ශරීරයේ තියෙන පටක ඉරීමක් නිසා තදවීමක් නිසා එහෙම නැත්නම් මේ වාපිස්සෙම් කිපීම නිසා ඇති වුණා වූ තත්වයක් කියලායි කියන්නේ එහෙමනේ කියන්නේ එතකොට හරි ඒ කතාව හරි දැන් සිංහල වේද මහත්තයෙක් කිව්වොත් එහෙම පිළිකාව කියන්නේ මේ ශරීරයේ තියෙන වාපිස්සෙම් කිපීම නිසා ඒවා නරක් වීම නිසායි මේ පිළිකාව සකස් වෙන්නේ කියලා ඒක හරි. එතකොට බටහිර දොස්තර මහත්තයෙක් කියනවා නම් මේ ශරීරයේ තියෙනා වූ යම් පටක වේවා මොනවා හරි වේවා ඒවා මේ තද වීම නිසා ඒවා යම් හේතුව විකෘතියක් නිසායි පිළිකා හැදෙන්නේ කියලා ඒක හරි. වැරදි නෑ. වෛද්‍ය විද්‍යානුකූලම හරි. නමුත් එතෙන්ට එන්න හේතුවක් තියෙනවා. තේන්න එතෙන්ට එන්න හේතුවක් තියෙනවා. ඇයි යාගේ වාපිස්සෙම් කිපුනේ? වාපිස්සෙම් කිපුනේ එයා සුදුසු නැති ආහාර නැත්තම් රසායනික ආහාර නැත්තම් ඊට අදාළ දේවල් ආහාරයට ගත්ත නිසා. තේන්න වැරදි ආස්වාස ප්‍රාස්වාස විශේෂසහිත දේවල් ආස්වාස ප්‍රාස්වාසය කරපු නිසා. ඒතොර එවැනි දේවල් වලට එයාට හිත සකස්ුනේ කුමක් නිසාද? සංස්කාරපත්‍ය විඥාන. අතීත අකුසල් සංස්කාරය තියෙනවා දේශයේ වඩලා නැත්තම් අකුසල් කරලා ඊට අදාළව එයාට පිළිකාවක් හැදෙන්න. දොඩ ඒක හැදෙන්න තියෙද්දි අන්න එයා ඊට අදාළ දේවල් වලට දැනීම සකස් වෙනවා. එයා කවදාක්වත් ගෙදර උයලා තියෙන එළවලුයි බතුයි කන්න කැමති නැහැ. එයා කඩේට ගිහිලා දැන් එක නෝනා කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ අම්මයි තාත්තයි ගෙදර හැමදාම රණ්ඩු වෙනවා. අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා කවදාක්වත් ගෙදර උයන්නේ නැහැ. නිරේතුරුව මගේ මල්ලි කඩෙන්ම තමයි කෑම ගෙනත් කන්නේ කන්නේ මොනවද කොත්තු රොටි බුරියානි කිව්වා. අනේ මගේ මල්ලි අවුරුදු 28 වෙනකොට පපුවේ අමාරු හෙදෙන නැතුණා කිව්වා. දැන් එයා බයින්නේ අම්මටයි තාත්තට. මොකද අම්මා තාත්තා ගෙදර කෑම ඉව්වේ නැහැ. ඒතර බලන්න එයාට ඒ කඩෙන් කෑම කන්න හිත සකස් උනේ අර මැරෙන්න අකුසල් සංස්කාර පිටිපස්සේ තිබෙන නිසා. ඒ නිසා පිළිකාව කියන්නේ යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒ හේතුව අපි සකස් කරගන්නේ අතීත සංස්කාරයන් නිසා. ඒ දැනීම අපිට සකස් වෙන්නේ අතීත සංස්කාරයන් නිසා. තේරෙනවද? ඒ නිසායි අපි නිරේතුරුව දැන් මිනිස්සයා කරන අකුසල් බලනකො කොච්චරනම් වසවිසට අදාළව අකුසල් කරනවද කි? මට මතකයි මං මුල් කාලේ මං පැවිදි වෙලා මං ওই හන්දියේක ඉන්නවා කොහේ හරි බස් එකක නගින්න. එතන දිනවා සරුවත් හදන මිනිස්සෙක් මේසයක් තියාගෙන බෝතල් වලට උදේ පාන්දර 7ට ඉතර යා දැන් සරුවත් හදනවා. මෙයා මේ සරුවත් ඔක්කොම හදලා ඔක්කොම ඉවර කරලා මං දැන් අතන බලාගෙන හිටියේ ඒ පැත්ත. මෙයා අවසානේ මොකද කළේ නෝනා? අර රෙදිෝදන සබන් කුඩු පැකට් එකක් අරගෙන ඒකෙන් හැන්දක් ගෙනල්ලා අරකට තියකලා. මොකද ඒ අර සරුවත් එකේ පෙනෙන්න. ඒතර බලන්න දැන් මේ මිනිස්සයා නෝනා මේ කරන අකුසලයේ නිසා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදුනොත් එයා බීම බෝතලයක් බිව්වත් ඒක යාට අපත්‍ය වෙනවා. තේරෙනවද? දෙක් මේ මේවයි මේ සකස් වෙන්නේ. සමහරු ඉන්නවා එයාට ආහාරයක් ගන්න බෑ ඒ ආහාරය ගත්ත ගමන් ඒක ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් මේ මොකද්ද මේ සමාජයේට වසවිස කවනවද කෙසල් ගෙඩියක් බලන්න පළතුරු ගෙඩියක් බලන්න ආහාරයක් බලන්න මේ හැම තැනකටම මොන මොනවා හරි රසායනික දානවනේ. මේ මේවා අකුසල් කරන්න කරන්න මීට අදාළව චේතනාව සකස් වෙනවා. දැන් මිනිස්සෙක් මාළු කෑල්ලකට ෆෝමලින් ටිකක් දාද්දි කෙහෙල් ගෙඩියකට වසවිස ටිකක් දාද්දි එයා දන්නවනේ මේක මිනිස්සෙන්ට අගුණයි කියලා. දැනගෙනනේ කරන්නේ. ඒක දැන් මේවා නෝනා මේ හැම තැනකම හැම ව්‍යාපාරයකටම පැතිරිලා තියෙනවා. ඒ පැතිරෙන මොහොතේ ඊට අදාළව අකුසල් සංසන. වාහනයක් තියෙනවා වාහනේ කළුදුම දාගෙන යනවා රියදුරු මහත්තයා දකිනවා මේකේ කළුදුම දානවා කියලා. වාහනේ අයිතිකරු දකිනවා මේ කළුදුම දානවා කියලා. නමුත් දැක්කත් කවදාකවත් ඒක නිවැරදි කරගන්නේ චේතනාව සකස් වෙනවා දෙයියනේ මේක මිනිස්සෙන්ට අහිතයි මේක මිනිස් මෙවැනි අය නෝනා ඊළඟ ජීවිතවල නෙමේ මේ ජීවිතේදීම උනේ හෙම්බිරිස්සා වගේ මේව හදාගන්නේ. දැන් කර්මාන්ත ශාලා තියෙනවා සමහර තැන්වල ව්‍යාපාර තියෙනවා මේවා නිසා සමාජයට අප්‍රමාණ අප්‍රදව්‍යයන්. සමහර මිනිස්සු උද්ඝෝෂණය කරනවා මිනිමරා ගන්නවා අපිට බලින්දක වතුර බොන්න බෑ ගඟේ වතුර බොන්න බෑ නාන්න බෑ වැවේ වතුර බොන්න බෑ මේවා දැනුවත්ව කරන්නේ. මේවා දැනුවත්ව කරද්දී නෝනා නිරතුරුව පරිසරය විනාශ කරලා ඒ තුලින් මිනිස්යාව පීඩාවට පත් කරනකොට අර විස වස විස සමාජයට එළියට දානකොට මේවා චේතනා සකස් වෙලා නෝනා අනාගතේ උණහෙම්බිරිස්සා වගේ නෝ උග. ඇයි මේ ඊට අදාළ සාධක සකස් වෙනව? කොතන බැලුවත් හැම තැනම අපද්‍රව්‍යයක් කොහේ හරි එක්ක ගඟකට දාලා එක්ක බේර වැවට දැම්ම කියයි හැම තැනම ওই ප්‍රශ්නේ තියෙන්නේ. තමා බේරෙන්න තමා කොතන හරි තමාගේ කහලකට අනුන්ගේ තැනට දාන්නයි බලන්නේ. දාලේ අනුන්ව පීඩාවටපත් කරන්න අනුන්ගලෙඩ රෝඩ හදන තැනටයි දකින්න. නමුත් එයා ඒක දන්නව. නමුත් එයා දැනගෙන කරන්නේ එයාට වෙන විකල්පයක් නැති නිසා. තේහෙනවද? විකල්පයක් එයාට නැහැ. එයාට බැනලත් වැඩක් නැහැ. එයාට බැනලා වැඩක් නැත්නම් එයාට වෙන විකල්පයක් නැහැ. නැතිතන එයා අනිවාර්යයෙන් මෙතෙන්ට දානවා කුමක් නිසාද? රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා, වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා,
හම්බ කර ගැනීම තියෙන තෘෂ්ණාව නිසා මේ ජීවන අරගලයට යොමු වෙලා ජයග්‍රහණය කිරීම තෘෂ්ණාව නිසා එනිසා මේ තෘෂ්ණාව හබාගෙන යන ගමනේ දිනෝනා තව 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 මිනිස්යාට වසවිෂ පරිසර දූෂණය මේ සියල්ලම අපි කරමින් ඉස්සරහට යන්නේ. නමුත් මේ කරන දේවල් අපි දන්නවා අපිට තේරෙනවා අපිට හැම දෙයක්ම වැටහෙනවා. ඒතකොට මේ කරන දේ නෝනා නිරේතුරු අපිට සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල ඔන්න ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදුනාම අපිට හිතෙන්නෙම නෝනා රසකාරක දාපු බීම බොන්නවා. මට විලම්පස් එකක් ගේන්න පූජා කළොත් මං කියන පුතේ કૃතිම බීම නම් මට ගේන්න එපා. මොකද මටේ දැනීම සකස් වෙනවා. මටේ දැනීම සකස් වෙන්නේ මොකක් හරි කුසලයක් නිසා වෙන්න පුළුවන්. නමුත් මම දන්නේ නැහැ මට හිත පිළිකාවක් හැදෙයිද කියලා. මට ඒක නෑ කියන්නත් බෑ, ඕ කියන්නත් බෑ. නමුත් මට දැනීම සකස් වෙනවා පුතේ අනේ કૃතිම බීම මට ගේන්න එපා කියන තැන. ඒකට මේ දැනීම සකස් වෙන්නේ මොකක් හරි හේතුව නිසා. දැන් අද උදේ දානෙට මට කේක් කෑල්ලක් පූජා කළා මං කෝ අනේ පුතේ මට කේක් නම් පිළිගන්නන්න එපා. මට මේක පාම් පිටි සහිත ආහාර කෑවොත් උදරේ ආබාධයක් තියෙනවා ඒක හැදෙන්න පුළුවන්. ඒකට මටේ දැනීම සකස් වෙනවා ඒක එපා කියන්නේ. ඇයි ඒ? ඊට අදාළ නිවැරදිභාවය ඇති කරගන්න මාතුල ශක්තිය කුසලයක් තියෙනවා. නමුත් මේක හැම කෙනෙකුටම නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවට අම්මා gedara මොනවා අවුල දුන්නත් ඒ දරුවා කන්නේ. එයාට ඕනේ කඩින්ම මොකක් හරි ගන්න. අපි බස් වල නැගලා ඉන්නකොට සමහරලාට පේනවා පොඩි දරුවෝ කෑ ගහනවා අඬනවා බෙරිහන් දෙනවා අරක අරන් දෙන්න මේක අරන් දෙන්න. අම්මා කියනවා නෑ පුතේ ඔයාට ගෙනාවු කෑ එයා කන්නේ. ඇයි ඒ දැනීම සකස් වෙන්නේ? සංස්කාරපච්චය විඥානං. අනාගතේ අරණි විනාශයන් වෙන්න පුළුවන්. නමුත් අපි හුරතලයට දරුවා ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දෙනවා. ඒතකොට ඒ දරුවා ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දෙන්නේ කුමක් නිසාද? ඒත් අම්මාගේ සංස්කාරපත්‍ය විඥානං දරුවා අර වගේ අනාගතේ රෝගීභාවයකට පත් වෙලා ඒ දුක අම්මාටත් විඳින්න තියෙනවා. අම්මාටත් විඳින්න තියෙනවා. මේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල. ඒ නිසා මේ මොහොතේ පිළිකා රෝගිය කොච්චර උස්සන්න වුණත් නෝනා අනේ මම නම් දකින්නේ මේ ප්‍රමාණය මදි කියලා. අනේ එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන සෑම පිළිකා රෝගියෙකුටම මේ අපි කියන්නා වූ ධර්මය තුලින් රැස් වෙන්නා වූ පින් ඔබගේ රෝගීභාවය නිරෝගී වීමටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් නෝනා ඒක වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම සමාජය වසවිස සමාජයට උදාහරිනවා. මේ රසකාරක කුමිනාශක මේ හැම දෙයක්ම හාල් ටික මේන කළත් ඒකටත් මැලිටින් ටිකක් ගහනවා, වී ටිකටත් මැලිටින් ටිකක් ගහනවා, ඒකට ගුල්ලෝ ගහයි මීයෝ ගහයි. මේ හැම තැනකදීම මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේවා ගැන නෝනා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපිට තියෙන්නේ මේ මොහොතේ මේසා විකෘති තත්වයක් සමාජය තුල තියෙනවා නම් අනාගතේ මේ කරන්නා වූ වසවිස විනාශයන් නිසා කොයිසා විකෘති වෙයිද කියලා තැන දැනගෙන අපි මේකෙන් නිවැරදි වෙන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සියලුම උතුම් කාර්යයන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.